අයිබෝවන් බොහොම පින්බරෝ දැසනක් ඔබට පින්සිත් ඇති ඔබ බොහෝ දිනක බලාපොරොත්තුවෙන් ඉන්න ඉරිදා උදෑසනයි මේ ලැබිලා තියෙන්නේ. අදත් අපි සෝදානම් ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ සිට පූජ්‍යපාද කැටවල හේමාලෝක හිමියන් පවත්වන මෙත්නෙත් පාමුල වෙත යොමුවන්නට. අයිබවන් සෞම උදෑසනක් හැම දිනාටම අපේ මේ උදෑසන ඔබේ ජීවිතයට පින්බර වාසනාවන්ත අවස්ථාවක් උදා කර දෙන්නයි සූදානම් වෙන්නේ ඒ මෙත්නෙත් පාමුල ඇසුරේ. මෙත්නෙත් පාමුල හැමදෑම හැම දිනාටම හැම ආකාරයෙන්ම වටිනාම දායාදේ තමයි තිරණය කරන්නේ. බෞද්ධයන් විදිහට, ශ්‍රී ලංකා වාසීන් විදිහට, තුනුරුවන් සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපිට අපේ ජීවිතයට ලබන්නට පුළුවන් ඉහළම දායාදයයි මේ. අද ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වෙනවා. දේ පුංචි දරුවෝ ඒ විභාගය සඳහා පෙනී සිටින මොහොත තව සුළු වේලාවකින් නිරඹෙනවා. ඒ හැම දිනාටම ඒ උතුම් වූ කටයුත්ත නැතම් තමන්ගේ අනාගතය තීරණය කරන්නට ප්‍රධාන වශයෙන් හේතු වෙන විභාගාදී කාරණා සඵලව තමන්ගේ ජීවිතේ ජය ගන්නට ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මෙත්නෙත් පාමුල ආරම්භ කරන මොහොතේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේව බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි හැමදෙනාම සාදු කියලා මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගමු. ඒ වගේම වැඩමව අදාළ අති ගෞරවනීය මහා සංඝරත්නය මෙහෙණින් වහන්සේ බොහොම ගෞරවයෙන් පිළිගන්නෝ. අපි සූදානම් වෙන්නේ මෙබිමට පැමිණි හැම දිනාගේම සිත් සුවපත් කරන්නටත්, ඒ වගේම net අහන අපේ ශ්‍රාවකයන්ගේ සිත් මෙත්නෙත් පාමුලෙන් බොහෝ වටින වූ දහම් කාරණා රසකින් සුපෝෂණය කරන්නටත් මෙත්නෙත් පාමුලේ මෛත්‍රී සහගත රාවය මේ ලංකාව පුරා ප්‍රචාරය කරමින් හැම දිනාගේම සිත් තුළට දහමේ ආලෝකය ලබා දෙන්නට ඒ උතුම් වූ දහම් දායාදය තිරණය කරන මොහොතේ අද මෙත්නෙත් පාමුලේ පින්බල දායකත්වය ගැන කටයුතු කරන්නේ යක්කල වැරළවත්ත නොම්බර 137 නිවසේ පදිංචි අද දවසේ උපන් දිනයේ ඉදලා තිබෙන HAC ශමිලා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා දැහැක් පිළිගන්වා අපේ හැමදෙනා හසේට ආරාධනා කරන්නට යෙදෙන්නේ මේ මෙත්නෙත් පාමුල තුල තවත් වටිනවෝ දහම් කොට ආශ්‍රයක දැනුවත් භාවය අනුශාසනාව තුළින් හේතු සූපත් කරන්නට අපි බොහොම ගෞරවයෙන් පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හැමදෙනා හසේට ආරාධනා කරනවා මෙත්නෙත් පාමුල ආරම්භමින් ධර්මානුශාසනාව සිදු කරන්නට අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. දෙලව සුව දෙන අමා සුවඳින් සකලවිද දේව බ්‍රහ්ම මනුෂ්‍ය නාගාදී සකල සතුන්ට සුවය සැදේවායි මෙත් ප්‍රාර්ථනාවෙන් සිරුදනාම් සාදු කියන. සාදු සාදු සාදු. සිරිපාපියොම් දොවමින් මිනි ඔටුනු රැසින් දෙවිඳුනි බුදුරදුන් වඳනා නියෝනු හිතින් සනසෙනු පිණිස ලෝතුරු බුදු දහම තුලින් යොමවනු මැනවි සවනත් යුග සැදැ සිතින් සඳහම් දෙසා අට අයුරින් සපිරි සරින් කෙලෙසුම් නසා සතහට සුව දෙමින් නිවන් සම්බුදු රදුන්ගේ
ගුණ කඳ හිතින් දරං මම දම් දෙසමි බුදු රජු වව සරය අරං සමන්ත චක්ඛවාලේසු අත්තගත්තං තෝ දේවතා සත්දං මං මුනි රාජස්ස සුනන්තෝ සංග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතේ භික්කවේ අදිතිත්ත මනුයුත්තෝ භික්ඛෝ ඒකාන්තං සමාධි නිමිත්තන්නේව මනසිකරෙහිය තානං සංචිත්තං පෝසජ්ජාය සංවත්තේයාති ලෞතුරු අමා දහමේ අනන්ත ශාන්තියෙන් ජීවිත මඟ කාන්තිමත් කරගන්නා උතුම් ප්‍රාර්ථනාව හැම හදවතක් තුළම තැන්පත් කරගත් මේ උදාරතම මොහොතේ සියලු දෙනාටම ඒ උතුම් දහමේ අනන්ත රැකවරණයෙන් සිව් අපායෙන් දිවි මඟත් මුදවා ගනු සඳහාත් ආර්ය මාර්ගයේ තුළම හිත සංවර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය නිබඳ ශක්තිය උතුම් තුනුරුවනේ ආශිර්වාදයෙන් උතුම් ධර්ම බලයෙන්ම වේවා කියලා අපි පළමුවෙන් මෙත් ප්‍රාර්ථනා කරනවා. ස්වල්ප මොහොතකට මත්තෙන් සිහිපත් කළක් වගේ මගේ රටදැය සමයේ ධර්මයට ඉමහත් ශක්තියක්ව අනාගතය සඳහා අවශ්‍ය වියතුන් බිහිවෙන වැදගත් සන්ධිස්ථානයක රැඳෙන ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වෙන සියලුම ආගමික දරුවනට ඒ උතුම් ආගම දහමේ සුභාශිර්වාදය ආරම්භයේ මා සිහිපත් කිරීම මැනවයි මා කල්පනා කරනවා. මේ මොහොත වන විට සියලු මව්පියන් සියලු දෝදරුවන් විභාගයට අවශ්‍ය සියලු අංගෝපාංගයන් සම්පූර්ණත්වයට පත් කරගෙන ආගමික ආශිර්වාදයේ වගේම මව්පියන්ගේ ආශිර්වාදය ගුරු උත්තම උත්තමාවන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබගෙන විභාගය සඳහා නිවසින් පිටවන්නට සූදානම් වෙන වෙලාව දරුවන්ට අපේ සෙත් ප්‍රාර්ථනාව මේ අවිරින් සිද්ධ කෙරෙනවා වගේම ඒ මුළු කාලපරාසය තුළම සෑම විද්‍යාලයකම විභාගයේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානවල සෑම ආගමකටම අයිති ආගමික පූජනීය භූමියක් තිබෙනවා. ප්‍රදීපාලෝක පූජාවන් දල්වාගෙන මල් පහන් සුගන්ධ දූප දීප පූජාවන් පවත්වලා
සකීය දරුවන්ට ඉතුලින් ආශිර්වාද ගෙන එන්නට අවශ්‍ය පරිසරය හැම විදුහලකම තිබෙන නිසා මව්පියන්ටයි මගේ මේ ආරාධනය. දරුවන් විභාගයට වාඩි වෙලා විභාගය අවසන් කරන මොහොත දක්වා හැම මවක් පියෙක්ම වගේ පාසල ආසන්නයේ රැඳී සිටිනවා නම් අතිරේක දෑ කතා කරමින් කාලය නොගෙවා ආගම දහම මනසකාර කරමින් දරුවාව අරමුණු කරගෙන හොඳ සමාධිහිතකින් යුක්තව දරුවට නිරන්තරයෙන් ආශිර්වාද කළ යුතුයි කියන බවට මම විශේෂයෙන් යෝජනා කරනවා. ඒ ආශිර්වාදය දරුවාට බෙහෙවින්ම ජීවිතය තුළ අවශ්‍ය ශක්තිය ධෛර්යය ගොඩනගා දීමට මහෝපකාරී වනවට කිසිම අඩමානයක් නැහැ. එදා මවගෙන් ලද විවරණය සාර අසංකේය කල්පලක්ෂයක් පුරාම නොවෙනස් මානසිකත්වයකින් සසර පූර්ණය කරන ලද්දා වූ ඇති කරගත්තා වූ චේතනාවෙන් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේගේ සෙවණේ දසමරසෙන් පරදවල සියලු පලිබෝධ ජයගෙන සම්මා සම්බෝධියට පත්වෙන්ට උපනිශ්‍රේ වුණා. ඒ ආකාරයෙන්මයි සියලු ආගමික නායකෝතුමන් වහන්සේලාට ඒ ආගමික ආශිංසනය ලැබීම සඳහා නැත්නම් ආගමික නායකත්වය අරමුණුවල සාපල්‍යත්වය උදෙසා අවශ්‍ය ශක්තිය සැලසුන. ඒ නිසා සියලු ආගමික පින්නතුල්ලා මීට සවන් දෙමින් මෙලෙසින් දරුවට ආශිංසනය කළොත් හොඳයි කියලයි මම යෝජනා කරන්නේ. පින්නත් ඔබට පුළුවනි නම් ලියාගන්නට කොළ කෑල්ලක මේ වෙලාවේ ඒ සෙත් ප්‍රාර්ථනාව බොහොම සාරාංශ කරලා මම කියන්න කැමතියි. බොදුනු දරුවන්ට මේ විදිහට අපි සෙත් පතමු. නව වෙද බුදු බෙලෙන් දරුවට සෙත් වේවා. නව විද බුදු බෙලෙන් වේරය වැඩි වේවා. නව විද බුදු බෙලෙන් සියම පවතිවා. නව විද බුදු බෙලෙන් දරුවට ජය වේවා. මං කිව්වම තව වරක් මේ ශාලාවේ පින්නතුලත් කියන්න ඕන, ගෙදර ඉන්න ඇයට ලියාගන්න පහසු වෙන. නව විද බුදු බෙලෙන් දරුවට සෙත් වේවා. නව විද බුදු බෙලෙන් වේරය වැඩි වේවා. නව විද බුදු බෙලෙන් වේරය වැඩි වේවා. නව විද බුදු බෙලෙන් සියම පවතිවා. විද බුදු බෙලෙන් සියම පවතිවා. නව විද බුදු බෙලෙන් දරුවට ජය වේවා. තුන බැතිමත් පින්නතුන්ලා සහිත සියලු අන්‍යාගමික භවතුන් මේ විදිහට සෙත් පැතීම හොඳයි. සරුව බල දරණ දෙවිඳුනි දරුවට සෙත් දෙනු මැනවේ. සරුව බල දරණ දෙවිඳුනි දරුවට වීරය දෙනු මැනවි.
සරුව බල දරන දෙවි දුනි දරුවට සිහි කැඳවනු මැනවේ. සරුව බල දරන දෙවි දුනි දරුවට ජය දෙනු මැනවේ. නැවත සිහිකරොත්, සරුව බල දරන දෙවි දුනි දරුවට සෙත් දෙනු මැනවි. සරුව බල දරන දෙවි දුනි දරුවට වීරය දෙනු මැනවි. සරුව බල දරන දෙවි දුනි දරුවට සිහි කැඳවනු මැනවේ. සරුව බල දරන දෙවි දුනි දරුවට ජය දෙනු මැනවේ. සාදු සාදු සාදු. දැයේ දරුවනට සමස්ත ශ්‍රී ලාංකිකයන්ම ලෝකවාසී ජනතාවම පුත්තාවත්තු මනුස්සානං රටක ජීවනාලිය හෙට දවස භාරගන්න දරු පැටව්. එනිසා සියලු පුතනුවරුන්ට දියනිවරුන්ට තම තමන්ගේ ආගම දහම ඔස්සේ අවැසි සෙත් පතමින් මේ කාලයේ ගත කිරීමෙන් දරුවා බැහැරට පැමිණෙන විට ඔබට දැනේවි සොකී ආධ්‍යාත්මික ශක්තිය. මනා පිළිවෙතක පිහිටවල ආගම දහම පිළිබඳව අත්‍යන්ත ගෞරවයෙන් යුතුව සිද්ධ කළ මේ ආශිර්වාදයේ ශාන්තිය ඒකාන්තයෙන් තමන්ගේ දරුවාට විජයග්‍රහණය සඳහා හේතුභූත වූ බව එසේම සිද්ධ වේවායි. තවත් වාරයක් සියලුම දෙනා තම දරුවන් සේ අද විභාගයට වාඩි ඉන්න දරුවන්ට තව වරක් සාදු කියා සෙත් පතන්න ඕනේ. සාදු සාදු සාදු. වාසනාවන්ත ධර්මකාමී පින්නතුනි, නිවීමේ සිත මේ රත්තුණු ලෝකය ඇසුරින් මතු කර ගන්නට අපේක්ෂා කරමින්මයි මගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදහල උතුම් ධර්මයේ ලෝකයට තිලින කරන්නට සතිය පුරාවට සිද්ධ වෙන දේශනා මාලාවල් අතරින් තවත් දෙපැයක කාලයක් මේ ඉරුදින මෙත් net පාමුල යන තේමාවෙන් net FM ගුවන් විදුලිය මුළු මහත් ලෝකයට තිලින කරන්නේ. නිවුණු හිතක් ඇති තැන හැම මොහොතකම සැනසීමක් තියෙනවා. රත්තුණු හිත ඇති මිනිසුන් සතුන් රැඳෙන බිම හැම මොහොතකම බියජනකයි. සිතක් නිවීම සඳහා අවශ්‍ය පසුතලය තථාගතයන් වහන්සේ හඳුන්වන්නේ සමාධි සිත් උපදවන බුදු මාවත වශයෙන්. අපි ගිය සතියේ පින්නති ඔබට තේමා කරගත්තේ කාලේන කාලං කියන වචනේ වඩාත්මා සිද්ගත් වචනේ හැටියට නිසි කාලයේහි නිසි දේ සිදු කළ යුතුයි කියා. අද මේ සමාධිය පිළිබඳව කරුණු සිහිපත් කිරීමේදී උවද නිසි දේ නිසි කාලයේදී නිසි ප්‍රමාණයට වැඩුණාය කියලා දැනුනම එය වඩ වඩා තදින් ග්‍රහණය නොකොට සිත මධ්‍යස්ථ තැනක පවත්වා ගැනීම සඳහා එකම දේ දිගින් දිගට පවත්වාගෙන යන්නේ නැතිව සමාධිය වුණත් අවශ්‍ය තැනදී නවත්වමින් ඊළඟට සකීය සිතේ පවත්නා වූ වීරිය සම්පත්තිය කරේ හිත් යොදවමින් ඉනොත් අනතුරුව සමාධියේ සුවිශේෂ ලක්ෂණයක් හැටියට හඳුන්වන తత్ర మధ్యతతా నహత్ ఉపేక్ఖా కిన కిన మే మట్టమట సిత గెనౌత్ ఎయద కలిన్ కల అవశ్య వేలావట వెనస్ కరమిన్ మే అంగ తున ఏకట సమోధానిత కరమిన్
සකීය සිත නිවා ගැනීමේ වෑයම සඵල කරගන්නට උත්සාහ කළ යුතුයි කියලා තථාගතයන් වහන්සේ අනුශාසනා කළ බණපදයයි තවදුරටත් අපි විස්තර කරන්නේ. විශේෂයෙන් මේ සමාධිය පිළිබඳව කරුණු හඳුන ගැනීමේදී පින්නැති ඔබට කුසලයේ පිළිබඳව මතක් කළ යුතුමයි. හේතුව තථාගතයන් වහන්සේ මේ සමාධිය විග්‍රහ කරන්නෙම කුසලය කියන වචනය මත පිහිටුවලා. කොහොමද එහෙම වෙන්නේ? මොකද්ද සමාධිය කියන්නේ කියලා විස්තර කරන තැන කියන්නේ කුසලය තුල හිත ඒකාග්‍ර කිරීම සමාධිය කියයි. එහෙමනම් අපිට භාවනාව යනු කුමක්ද කියලා සරලව ඇහුවත් අපට හඳුන්වා දෙන වචනය තමයි භාවේතිති කුසල ධම්මා ඒතායති වඩ්ඩේති භාවනා. කුසලයාගේ වර්ධනයම තමයි මහණෙනි මම භාවනාව වශයෙන් හඳුන්වන්නේ. කුසලවල වර්ධනයම තමයි මම මාර්ග ධර්ම හා ඵල ධර්ම වශයෙන් හඳුන්වන්නේ. එතකොට මේ කුසලය කියන වචනය පින කියන වචනය සමග එක් පැත්තකින් සමාන සබරතාවයක් තියෙනවා. තවත් පැත්තකින් එකිනෙකට වෙනස් වූ එකිනෙක හා බැඳ බලන විට සමකොට බලන විට ඉතාම ගැඹුරු හා ඉහළ වටිනාකමක් පිනට වඩා කුසලයට තථාගතයන් වහන්සේ විසින් ලබා දී තිබෙනවා. මේ භාවනාවක් අවශ්‍යමයි කුසලයේ වර්ධනය සඳහා. නමුත් පිනක වර්ධනය සඳහා ශ්‍රද්ධාව ප්‍රමාණවත්. සදහසිත උපදවන්න පුළුවන් බණ අහලා. සදහසිතක් උපදවන්න පුළුවන් පින් දහම් කරලා. සදහසිතක් උපදවන්න පුළුවන් තමන්ගේ නෙතට හමු වෙන දර්ශනය තුළින් හිත ප්‍රීතියටපත් වෙනවා නම්. දැන් තථාගත බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දැකලා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ දැකලා සාරදුන් වහන්සේ දැකලා පින්බිමක අසිරිමත් පිළිවෙලක් තියෙනවා නම් අලංකරණයක් විශාල උවැසුවැසියන් පිරිසක් පැවිදි ගිහි වශයෙන් එක් රැස්ව ඉන්නවා නම් ඒ බුදු හෙවණේ එය දකිද්දීම හිත තුළ නිරන්තරව පුණ්‍ය චේතනා පහළ වෙනවා. නමුත් එහෙම කුසල චේතනා පහළ වෙන්නේ නැහැ. කුසල චේතනා උපදවීම සඳහා ඒ කියන්නේ පින කියන එකට සමාන වචනයක් වශයෙන් කුසලයේ දුවතින් එතෙන්දි කුසලයේ පහළ වෙනවා. දැන් කියනවනේ කුසල්ලා කුසල් දැනගෙන ජීවත් වෙන්න. ඒ කියන්නේ පින්පව් දැනගෙන ජීවත් වෙන්න කියන එකනේ. නමුත් මේ භාවනාවේදී නට සමාධියේදී කුසලයේ හඳුන්වන්නේ ඊට වඩා විශාල වැඩ කොටසක් කුසලයට පැවරෙනවා. භාවනාවේදී කුසලයේ සඳහා පැවරෙන පූර්ණ වගකීම් ගැන කතා කරනවා තථාගතයන් වහන්සේ. මහණෙනි කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්තිති විද්ධං සෙන්තිති කුසල. බලන්න කුසලයේ කියන එකට පැවරෙන මහ රාජකාරී කොච්චර තියනවද කියලා. දැන් අපි මට දැන් අපේ හාමුදුරනේ සමාධිය වැඩෙනවායි කී කිය කතා කරන අය සමාධිය සැබවින්ම වැඩිච්ච අය ඇත්ත. ඒගොල්ලෝ හිතේ එකඟ බව මිසක් මේ කුසලය කියන එක හඳුනගන්න තමන්ගේ සමාධිය ගැන කතා කරන අය නොවේ. ඒ නිසා යෝගාවචර පින්වත්නි මේ හොඳ පැත්තටත් නරක පැත්තටත් නිරන්තරයෙන්ම යොදාපු අවධානයක් අවශ්‍යයි. මං ඒකට කියන්නම් දක්ෂකම කියලා. දැන් මේ කුසලය කියන එක නිතර සිහියේ තබා ගත්තම ඒකට විවිධ ක්‍රියාකාරකම් ඒ මොහොතට ගැළපෙන ආකාරයෙන් කළ යුතුයි කියන එක මේ නිවර්මගේ යනාට විතරක් නෙමෙයි ලෞකික මට්ටමේ දක්ෂතා ගැන කතා කරන තවත් සූත්‍රයක් හැටියටත් එහිම ලෝකෝත්තර අර්ථයක් ඇතුළු දේශනා කරන උතුම් සූත්‍ර දේශනාවක් හැටියට ඔබට පාඩම් තියෙන කරණීය සූත්‍රේ පටන් ගන්න තැනම තියෙනවානේ කරණීය මත්ත කුසලයේ කරණීයං අත්ත කුසලේන අත්ත කුසල් කරන්න. අත්ත කුසල් කරන්නේ කියලා කියන වචනේ තුල ඊළඟට එක ප්‍රතිපලය ගැන කතා කරනවා. කරණීයං අත්ත කුසලේන
මොකද්ද ප්‍රතිඵලය? ඒක අර කුසල කියන මේ ක්‍රියාකාරකම කරන්න. කරණී කියන කරන්න. මේ දක්ෂ ලෙස මේ ක්‍රියාකාරකම කරන්න එතකොට හම්බ වෙනවා මොකද්ද? යන්තං සන්තං පදං අවිසමිච්ච. යම්කිසි ශාන්ත වීමේ පදයක් ඇද්ද? සිතක් ගතක් රත්න වී නිවාගෙන සදහට ජීවත් වීමේ යම් දෙයක් තථාගතයන් වහන්සේ නිවීම වශයෙන් දේශනා කරනවද? එය ඔබට හිමි වෙනවා. එතෙන්දී ඊළඟට කියනවා සක්කෝ කරණීයමත් කුසලෙන යන්තං සන්තං පදං අවිසමිච්ච. සක්කෝ ඒ සඳහා මහා දක්ෂයෙක් වෙන්න. දක්ෂයා කොයි වෙලාවකවත් තමන්ගේ අරමුණක් තබා ගත්තොත් ඒ අරමුණෙන් මොන පලිබෝදාවක් මොන බාධාවක් මොන මාරබන්ධනාවක් මොන අභියෝග ජීවිතයට ආවත් කිසි දවසක ආපස්සට පය තියන්නේ නැහැ. ඒක දක්ෂයාගේ ස්වභාවය. හරියට දක්ෂකම හැබැයි තමා තුළ පිහිටුවාගෙන දීර්ඝ කාලයක් යනවා මේ දක්ෂකම ඇති කරගන්න. නිවන් මගේ භාග්‍යතුන් වහන්සේට තරම් පියවර තබන විට ඵලි බොහෝද බාධා එල්ල වෙච්ච කෙනෙක් මේ මානව ඉතිහාසයේ අපිට පේන්නේ නැහැ. කිසිම ශ්‍රාවකයෙකුට බෞද්ධ ශ්‍රාවිකාවකට එබඳු පලිබෝධ පැමිණිලා නැහැ. දෙව්දත්තරකින් එක් පැත්තකින් පලිබෝධෙනවා. ඒත් ඥාතීන් වශයෙන්මයි මේ පලිබෝධෙන්නේ. ඥාතීන්ගෙන්මයි මේ විපත්ති එන්නේ. අනිත් පැත්තෙන් යසෝදරාවන්ගේ පියා සුප්‍රබුද්ධ රජුරු ගැන බැලුවම ඒ පැත්තෙන් එතුමගෙන් පලිබෝධෙනවා. මොනතරම් බාධා පැමුණුනාද බාහිර අයගෙන් නෙමෙයි තමන්ගෙම අයගෙන්. දව ඇත්තන් මේ ධර්මකාමී ජීවිත ගමන යනකොට තමන්ගේ ගේ ඇතුළෙන්ම කොයිතරම් පලිබෝධෙනවද? ස්වාමි දීනියට ස්වාමියාගෙන් එන පලිබෝධ ප්‍රශ්න ගැටලු අභියෝග පිනත් දහමක් කරගන්න එළියට බහින්න ඉඩක් දෙන්නේ නැති ගතිය. එච්චර විතරක් නෙමෙයි ගෙදර ඉඳගෙනවත් බුදු පහන දැල්ලගෙන බණක් භාවනාවක් කරගෙන ඉන්නේ ඉඩක් දෙන්නේ නැති තරම් නරුම මිනිස්සු. සමහර විට ඒ පිළිබඳ පුහුණුවක් කිසිදා පරම්පරාවෙන් නොලද ගැහෙනු තමන්ගේ ස්වාමියා ධර්මයට නැඹුරු වෙලා ගමන් කරන ජීවිතයේ පිළිකුයි කරන මිනිස්සුත් අපේ සමාජයේ ඉන්නේ. ඒ නිසා එබඳු අභියෝග ජය ගැනීමට ඕන කරන දක්ෂකම්. දැන් අද දවසේ තව ස්වල්ප වේලාවකින් මේ දරුවෝ ජීවිතේ ඉතා ප්‍රතිබල සම්පන්න අභියෝගයකට මුහුණ දෙනවා. අපි පුංචි කාලේ වගේ නෙමෙයි. දරුවන්ගේ ජීවිතයේ සමහර විට සියල්ල තීරණය කරනවා කියලා හිතන්නේ ශිෂ්‍යත්වේ මත. ශිෂ්‍යත්වේ ලකුණු මත. ශිෂ්‍යත්වේ ලකුණු වලින් යම් කිසි ප්‍රමාණයක අවමතාවයක් තිබුණොත් මව්පියොත් මනසින් බිමට වැටෙනවා. දරුවොත් මනසින් බිමට වැටෙනවා. එහෙම වැටෙන පරිසරයක් අපේ රටේ හදලා තියෙනවා. හොඳම පාසල නගම පාසලයි කියන සංකල්පය අපේ දරුවන්ගේ හිතවලට දාලා තියෙනවා නම් එක තේමා පාඩයක් මිස ළඟම පාසල හොඳම පාසල නම් මං හිතන්නේ නෑ ශිෂ්‍යත්වයට මෙච්චර ලොකු නැටුමක් නටයි කියලා. ශිෂ්‍යත්වයට මෙච්චර ලොකු අභියෝග දරුවන් හා මව්පියන්ගේ හිත් අභියස තියයි කියලා මං හිතන්නේ හොඳම පාසල ළඟම පාසල කළොත් නම් කවදා ඒක කොහොම කරයි කියලා මම දන්නේ නෑ. නමුත් වටින් ගොඩින් ඇහෙන වචනයක් මම මේ කියන්නේ. හැම කෙනෙක්ම ළඟම පාසල හොඳම පාසල නම් ශිෂ්‍යත්වෙන් වැඩිපුර ලකුණු සංඛ්‍යාව ගන්න උත්සාහ කරන්නේ මොකටද? මොකටද? හොඳම පාසලකට යන්න. ඉතින් ළඟම පාසල හොඳම පාසල නම් ඒකෙම නම් දරුවා ඉගෙන ගන්නෙ අමුතුවෙන් ලොකු සටනක් ගෙනියන්න ඕනේ නැහැ මෙච්චර. ඒකෙම පේනවා කියන්නේ එකක් කරන්නේ එකක්. ඒ නිසා මේ දරුවෝ පුදුමාකාර තද බල වගකීමකට මං සමහර අයට ඊයේ රාත්‍රියේම කතා කරලා කිව්වා ළමයා කණෙන් එහෙම එල්ලගෙන යන්න එපා විභාග ශාලාවට. කණිරේ කණිරේ මොකද දැන් කීසරක් මේනකොට උඹ ලකුණු මෙච්චර ගානක් පැළුවේ නැත්තම් බලාගත්ත හැ කියලා කණ අනිත් පැත්තට කරකවලාද කියන්න බෑ. ෂුවර් නෑ මව්පි. මං ඊයේ හවස් පහකට කිව්වා මං බැලුවා පහුගිය දවසේ එක්තරා පත්තරයක් පුංචි ළමයට ගෙනල් දුන්නු පත්‍රයක් මට දුන්න දෙන්න කියලා. ඉතින් මං ඒක ආපහු පෙරලලා බලලා කියුවා මේකේ තියෙන ශිෂ්‍යත්වයේ තියෙන ප්‍රශ්න වැලක්. ඉතින් මං ඒ ප්‍රශ්න වැල දිහා බැලුවා. මට හිතුණා අපරාධ විශ්වවිද්‍යාලෙ ගිහින් මං ආයෙත් ශිෂ්‍යත්වයට ඉගෙන ගන්නවා.
ආයෙමං එක වසර හිටම් පොත්පත්ති කරගෙන කියවන්න ඕන. මොකද මේ උපාධිමේ දැනුමෙන් තත්පරයක වැඩක් වුණේ නෑනේ මට අරකට. ඒකාන්තෙන් තව උපාධියක් ගන්න ඕන අරකෙන් පාස් වෙන්න නම්. මට නම් පුංචි උන් අද මොනව කරගනීද බන්ත. ඒ නිසා දරුවෝ ඉස්සරහා තියෙන අභියෝගයේ ඉච්චර ලේසි නෑ. අනිත්තක මේ ප්‍රශ්න හදනයක් වත් තෝරන විභාගයකට ඔළුව ව්‍යාකූල කරගෙන හදනවද කියලා මට හිතනවා. මොකද පිළිතුරක් ගන්න බැරි තරම් ප්‍රශ්න සමහර ඒවා තියෙනවා. මට ඉතින් ඒවා කියන්න වෙලාව නෙමෙයි මේ බණ ධර්මදේශනාව හරහා යන වෙලාව. ඉතින් කොහොම වුණත් දරුවෝ ජීවිතයේ පිළිබඳව 99%ක කලකිරීමක් ඇතුව විභාග ශාලාවෙන් එළියට එන පසුතලය තමන්ගේ දරුවන්ට එබඳු තත්ත්වයක් නැති නිසා ඔය ලොකු ලොක්කන්ගේ ළමයි ඔක්කොම පිටරටවල මැති ඇමතුරුන්ගේ උන් ඉගෙන ගන්නේ පිටරට ඉස්කෝලවල නිසා උන්ට මේ ලෝක දෙයක් බැරි වුණත් උපාධිය කියලා එකක් අරගෙන ලංකාවට එන පසුතලයක් සල්ලි වලට උපාධිය දෙන රටක් නිසා මේ රට සහ සල්ලි තියෙන උන්ට ඕනෑ රටක ගිහිල්ලා උපාධියක් අරන් එන්න පුළුවන්කම තියෙන නිසා අපේ දරුවන්ගේ මානසික පීඩනය දැන් මේ සාමාන්‍ය පෙළ විභාගය ගත්තත් මේ දස්වල මේ දෙක මේකට යන්නේ මේ ළමයිගේ විෂය අනුබද්ධ සිලබස් එක පාඨමාලාවට අදාළව නම් හරියටම ප්‍රශ්න අහලා තියෙන්නේ. ප්‍රශ්න හදලා තියෙන්නේ දරුවන්ට මේ තරම් මානසික හිසරදයක් මානසික වේදනාවක් මානසික ආතතියක් ඇත්තටම ඇති වෙන්නේ නැහැ. 99%ක් ළමයි විභාගේ අමාරුයි කියන්නේ ප්‍රශ්නේ අහන විලාසය. දිහා බැලුවා මේක අතකට කොහොමද පිළිතුර තෝරගන්න කියන එක ගැටලුවක්. පිළිතුර තෝරගන්න බැරි විදිහට පටලවපු අභියෝග ගොඩක් ඇතුළු කරලා මේක ටිකක් ශක්තිමත් පදනමක තියෙනවා කියලා පෙන්වන්න ඉහලින් ලකුණු දාගන්න ප්‍රශ්න හදන ප්‍රශ්න පත්‍ර බැංකුවෙන් කොටස් අරගෙන ඒ ඔක්කොම එකට එකතු කරලා හරියට ශරීරයට එක එක කොටස් එකතු කරලා අනුබද්ධ කරලා ශරීරයක් හදනවා වගේ තමයි ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒව පිළිබඳව දැනුගතුන්ගේ වියතුන්ගේ මං හිතන්නේ නැහැ නැවත සමාලෝචනයක් කරනවා කියලා. හත්තට වාරයක්වත් සමාලෝචනය කළා අපි දරුවෝයි කියන තැනට එන්න ඕන මේ රටේ මිනිස්සු. ඒ නිසා අපේ දරුවන් හුඟක් තැනක ජීවිතයේ අසරණයි කියන එක සහ ලෝකෙන් විභාග අසමර්ථතාවය නිසා සියදිවි හානි කරගන්න. ඒකට කියන්නේ ඉච්ඡා භංගත්වය කියලා. බලාපොරොත්තු සියල්ල බිඳ වැටුන නිසා ජීවිත හානි කරගන්න අය අපිට හරියට හම්බ වෙලා තියෙනවා. අපි එවැනි පාංශුකලවටත් සහභාගී වෙලා තියෙනවා. මේ වාගේ වේදනාව මේ ඇත්තට දැනෙනවා නම් මේ අභියෝග පුළුවන් තරම් සරල කරන්න ඕන. මව්පියනේ දරුවන්ට ජීවිතයේ අභියෝග ජය ගන්න උගන්වන්න ඕන. නමුත් දරුවන්ට දරන්න පුළුවන් විදිහේ අභියෝග දරුවන් වෙතට එල්ල වෙනවා නම් දරුවන් මානසික ආතතියෙන් පෙළෙන්නේ නැහැ. මානසික ආතතිය කියන්නේ රෝගී තත්ත්වයක්. ඒකට නොඑක ආකාර නම් තියෙනවා. ඒ කොහොම සාකච්ඡා කරන්න වෙලාව නෙමෙයි. එතකොට මේ මානසික ස්වභාවය දරුවන්ට පමණක් නෙමෙයි මා කිව්ව විදිහට ගෘහස්තයන්ටත් තියෙනවා. මේ හිත නිවා ගන්න එක එච්චර ලේසි නෑ. දැන් අපි දරුවන්ට සංසුන් වල විභාගයට වාඩි වෙන්නේ කියලා කිව්වට හිතක් සංසුන් වෙච්ච ගමම්ම ඒ සිතට තදින්ම බලපෑ යම්කිසි දුක්ඛදායක අත්දැකීම් තියෙනවා නම් පියාගෙන් මවට වූ අඩන්තේත්තක් මව සහ පියාගේ දික්කසාද වීම අන්න දරුවගේ මනසේ ආපහු ඉස්මතු වෙන්න පටන් ගන්නවා. අම්මා විඳින ලද දුක් වේදනාවල් පියා දරුවන් සමග තමා තනිකොට නැත්නම් අම්මා තනිකොට ගිය සිතුවිලි ඉස්මතු වෙන්න පටන් ගත්තොත් දරුවා විශාල මානසික පීඩනයකට ලක් වෙනවා. තාත්තා පිළිබඳ වෛරය එනවා. දරුවා පැන්සල කටේ ගහගෙන කල්පනා කරනවා. කාලයේ ගෙවුණු බව දරුවට වැටහෙන්නේ නැහැ. එහෙමනම් පියා පියාගේ ආශාව මව මවගේ ආශාව ඇතැම් විට දික්කසාද වීමෙන් තෘප්තිමත් කරගන්නවා වෙන්න පුළුවන්. ඔවුන් තෘප්තිමත්ව ජීවත් වෙනවා. නමුත් දරුවන්ගේ පැත්ත බැලුවම එවැනි අභියෝගයකට දරුවා කියන කෙනා මුණ දෙන්නේ කොහොමද? දරුවා දකින්නේ දරුවාගේ ලෝකෙයි.
තාත්තා තාත්තගේ සාධාරණ ලෝකේ හොයාගෙන යනවා. අම්මා අම්මට සාධාරණ ඉෂ්ට වෙන තැන හොයාගෙන යනවා. දරුවා යන්නේ කොතනද? දරුවන්ට කෝ සාධාරණයක්? තාත්තගෙන් අම්මට සිද්ධ වෙන අසාධාරණේ, අම්මගෙන් තාත්තට සිද්ධ වෙන අසාධාරණේ සඳහා සාධාරණ හොයාගෙන ඔවුන් දෙන දෙපැත්තට ඉගිලිලා යනවා. දරුවා අවසානයේ සාධාරණ ඉල්ලගෙන යන්නේ කා ළඟට? සමහර විට ගුරුවරය ළඟට. ගුරුවරයෙකුට එක පන්තියක ළමයි 40ක් ඉන්නවා. 40ක් ඉන්නවා. ඒ වගේ කාලච්ඡේද 8 මුගන්නනවා නම් කොච්චර ඉන්නවද? ඒ සියලු දරුවන්ට පෞද්ගලිකව මනසට කිඳා බහින්න ගුරුවරයාට බෑ. දරුවා ගුරුවරයගෙන් ආදරය හොයනවා, සාධාරණේ හොයනවා, ඒක නැති වෙනකොට ඔහු අසාධාරණට විරුද්ධව පෙළ ගැහෙනවා. මේ රටේ වර්තමාන සමාජය තුළ බලනකොට අසාධාරණේ ළඟ වහා කිපෙන්නේ කවුද කියලා බැලුවම කුඩා කාලේ ඉඳලා මූණ දින හැකි තරම් අභියෝග වලට මූණ දුන්නු අය හරිම ආවේගශීලී. ජීවිතයේ මේ ආවේගය සමහරවිට තව කෙනෙකුගේ සහ පවුලක සමූල ඝාතනයක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙච්ච අත්දැකීම් එක්ක ගනුදෙනු කරමින් තමයි මේ මානසික සමබරතාව කියන එක ගොඩනගන්න ඕන කරන්න. මං හිතන්නේ වඩාත් සමාධිය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ, හිතක් නිමිය පිළිබඳව සාකච්ඡා කළ යුත්තේ වය වෘදා එක්ක නෙමෙයි. මේක භාවනා යෝගින්දි විතරක් තියෙන එකක් කියලා ඒ කල්පනා කරන්නේ. ඒ නිසා තමයි මම මේක සමාජගත කරන්න කල්පනා කරන්නේ. අභියෝග වලට මූණ දීගත නොහැකි දරුවන්ගේ, ඇත්තටම දරුවන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්නකොට මට, කාන්තාවන්ගේ සහ ස්වාමිවරුන්ගේ ප්‍රශ්න අහගෙන ඉන්නකොට මට, අපේ හාමුදුරනේ මට කියන්න, මං මේ වගේ දෙයක් කොහොමද විඳතරා ගන්නෙ? ඇත්තටම මට ඒ අභියෝගයේ ස්වභාවය ගැන කල්පනා කරද්දි මං කොහොමද ඒ හිත, ඔයා බුදුගුණ මෙනෙහි කරලා හිත සමාධිගත කරගන්නේ එතකොට හරියයි කියලා කියන්නේ? බෑ ඒක කියන්න මට. මොකද හේතුව මම ඒ අභියෝගයට බැස ගන්නවා. බැහැගෙන බලනවා මේ අභියෝගයට මම වගේ කෙනෙක් නම් කොහොමද උත්තර දෙන්නේ? එතන මම මගේ උත්තරේ මම වෙනම ගන්නවා. ඒ මම මගේ අධ්‍යාත්මය පවත්වන தත්වය තුල ඉඳලා ඊළඟට මම එයාගේ මනසට බහිනවා. මම ඒ බිරිඳ, ඒ ස්වාමියා, ඒ දරුවා කියන தත්වෙට මම බහිනවා. බැහැලා මම ඔහු නම් හෝ ඈ නම් මම මේ වෙලාවේ කොයිතරම් අසරණ වෙයිද කියන එක, මට මේ වෙලාවේ සමාධිය හරි බුදුගුණ හරි ඕ කොහොම තමයි ඕවා කර්මයට අනුව සිද්ධ වෙන જાති කියලා මට හිත හදා ගන්න පුළුවන්ද? මට කර්මය ගැන තේරෙනවද මොකවත්? පුංචි දරුවට ඕක පෙර කරපු කර්මයක් කියන එක තේරෙනවද? වැඩිහිටියන්ට නම් නිකමට වචනින් හරි කියන්න පුළුවන් ඕක පෙර කරපු කර්මයක්, ඒකේ විපාකෙ තමයි ඔයාව විඳින්නේ. ඒ නිසා ඕක උපේක්ෂාවෙන් විඳින්න. අර මං කියන්නේ දැන් සමාධිය, වීරිය සහ උපේක්ෂාව කියන ධර්මතා තුන එදිනෙදා ජීවිතයත් එක්ක අනුබද්ධ කර කරමයි මට කියලා දෙන්න ඕන. මොකද අපිට පරිකරම පිළිබඳ, උද්ඝ්‍රහ පිළිබඳව තේරෙන්නේ නැති මහා වචන සමුදායක් එක්ක හර්මයක් කරලා මහා සාරගර්භ දේශනයක් කොළයි කියලා මම තෘප්තිමත් වෙන කෙනෙක් නෙවෙයි. මම ඔක්කොම ගැඹුරු වචන අතහැරලා, ඔක්කොම ධර්මයේ ගැඹිරත්වය අතහැරලා එදිනෙදා ජීවිතයට බැහැ ගන්න පුළුවන් තාලෙට මේ ධර්මය උපමට්ටම් කරලා දෙන්න පුළුවන් වුණොත්, මැණික් ගලක් ගත්තම ඒ මැණික් ගල විවිධ හැඩතල වලින් තමයි පොළොවට තියෙන්නේ. ඒක ඉස්පතු කරලා මේකට වැඩ දාලා, පලිප්පු දාලා, ඒකට විවිධ කැටයන් දාලා ඊළඟට අපි බලනවා රත්තරන්ින් මාලයක් හැදුවොත්, රණින් මුද්දක් හැදුවොත් ඒ මුද්දට මේක ඔබන්නේ ඒකට ඕන කරන හැඩය ආපහු කපලා අරගෙන. ඒ සමේ ධර්මී කියනක පින්වත්නි කොයි පැත්තෙන් බැලුවත් එක් එක් පුද්ගලයාගේ මනසට ගැළපෙන ආකාරයෙන් කර්මස්ථාන 40ක් තියෙනවා තථාගතයන් වහන්සේ නිර්දේශ කරලා, චරිත කොටහස 6ක් තියෙනවා තථාගතයන් වහන්සේ විග්‍රහ කරලා, මහණෙනි මෙන්න මේ චරිතේට මෙන්න මේ කර්මස්ථානේ තමයි ගැළපෙන්නේ, මම ඔක්කොම නිර්මාණ වශයෙන් සකස් කරලා තියෙනවා, දිගින් දිගට මගේ බුදු පිළිසෙට මේ වස්සා නිරතුව තුර මේක කොහොම හරි හිතට කිඳා බස්වන්න ඕන නිසා. එහෙමනම් දරුවගේ ජීවිතයට කිව හැක්කේ පුතේ, දැනට අපි අභියෝගයේ පසුබිමින් තියලා අදාදම මගේ පුතාට මගේ දුවට උත්තරයක් ගන්න බෑ මේකට. කවදා හරි පුතා දක්ෂෙක් වෙලා
දොස්තර මහත්තයෙක් වුණොත්, පුතා දක්ෂයෙක් වෙලා ඉංජිනේරුවෙක් වුණොත්, පුතා ගුණවත් නැනවත් වැදගත් කෙනෙක් වුණොත්, පුතාට අභියෝගයක් වුණු තාත්තා කවදහරි දවසක ආපහු අසරණ වෙනවා. අසරණ වෙච්ච දාට මගේ පුතා ළඟට එනවා, මගේ දුව ළඟට එනවා. ඒ දවසේ මොකද කරන්න ඕන කියන එක මම වෙනම මම පුතාට කියලා දෙන්න. මම ජීවත් වුණොත් තව ටිකක් ලොකු වෙන්න පුතා අභියෝගයට මුහුණ දෙන්නේ, අම්මා විඳින දුක් පීඩාවනක පුතා අඬමින් වැළපෙමින් දැවෙමින් දැවෙමින් බලාගත්වත්තේ බලාගෙන කල්පනා කරමින් ඉන්න එක නෙමෙයි පුතේ. ජීවිතය කියන්නේ අභියෝගයට මුහුණ දෙමින් විජයග්‍රාහී ගමනක නිරතව ඉහළ තලයට යන්න. එතකොට නැති නෑදෑයොත් ලං වෙනවා පුතේ. අභියෝග දුන්න සියලු දෙනා පසුතැවිලි වෙන දවසක් එනවා. මේ පැවිදි අපේ ජීවිතයටත් එහෙමයි. ගිහි ඔගොල්ලන්ගේ ජීවිතවලටත් එහෙමයි. විවිධ අභියෝග, විවිධ ගැටලු, විවිධ ප්‍රශ්න පින්නත් ඔබේ ජීවිතය තුළ දියුණු වෙන්න තබන හැම පියවරකදීම එනවා. ඒ එනකොට ඔබ ඒ ආපස්සට යවන්න පුළුවන්ද කියලා බලන්න. අඩු ගානේ මානසිකවත් වටන්න පුළුවන්ද කියලා බලන්න. අපි හිතමු හොඳට ඇඳලා පැළඳලා ගමනක් යනවා කියලා. අම්මද බොල කියනවා හෙනවා. එතන ඉඳලා මෙයා දැන් කන්නයන් ළඟ පැයකමාරක් කන්නණි ගාව ඉඳලා කොණ්ඩේ හෙයා ස්ටයිල් දාලා ආයිඩ්‍රෝ පෙනුනින් ඇස් ඇඳලා ලිප්ස්ටික් ගාලා කියුටස් ගාලා පවුඩර් ගාලා ඒක වටේම 18 වර්ණ වගේ කන්නණි වටේ කරකිලා කන්නණි ඒ වටේ කරකවලා බලලා ලෑස්ති වෙලා යනකොට තමයි අම්මද බොල කිව්වේ. මගුල් ගෙදර යන ගම දැන් නිකන් කොච්චරවත් හිතනවා ඇඳුම හරි නැද්ද දන්නේ. ආපහු ගිහින් බලන්න නැත්තම් කියලා පාර මැද්දෙම ආයෙත් හෑන්ඩ් බෑග් එක කරලා පොඩි කණ්ණාඩි අරගෙන ආයි බලන. ඒක දිහා බල බල එහාට මෙහාට නටනට පාරේ යන ගමන් හෝන් ගහනවා. මේ ලෝකෙ දෙයක් ඇහෙන්නේ නැහැ. මොකද අබදෙහු කනේ ගහගෙන නේ ඇස්සේ හැප්පෙනවා. දැක්කද අර කී ඇස්වහ කටවහ හෝවහ අම්මද බොල කිව්වා. මේ වටන්න මැලුවේ මගුල් ගෙදරට යනකම්ම හිත හරි නෑ. ඒ නිසා තමට හුණොත් අපිට අභියෝග ගන්නවා. චුච්චු චුක් ගාලා චක්කුණි කැඳුවා බා නතු හුණ අයිනා වෙන්නේ. හුණ අඬනවනේ දෙකින් අර කාල කන්නේ ගෑනේ හිස් කලෙකුත් තරම් ආවනේ. ඕක දැක්කොත් කැඳ නෑ. කලින්ම හිත වටගන. මම මේ පොඩි පොඩි අභියෝග කියන්නේ ජීවිතේ හැම වෙලාවකම යමක්කමක් නැතුව අනුන්ගෙන් උදව්වක් අරගෙන උපකාරයක් අරගෙන ඉල්ලගෙන කාලා ජීවත් වෙලා කවදා හරි මිනිහෙක් නැගිටිනව නේද? යාන්තම් නැගිටිනකොට ආයෙත් අර පල්ලෙහා මට්ටමට වැටෙනව බලන්න අපේ මිනිස්සු හරි කැමති. අපේ පොල් බහව අරගෙන කාලා දැන් වලහල්ලකෝ ජැන්ඩිය. යාපි කින්දියට කියන්නේ ජැන්ඩිය කියලා. ආයෙත් මනසින් බිමට වැටෙනවා. මොනවාවත් කයට මොනවාවත් හිතට මම වැටෙන්නේ නැහැ කියලා ආත්ම ශක්තිය හදාගන්න. එතන තමයි තමන්ගේ සක්කෝ කියන ගුණය තියෙන්නේ. එතන තමයි තමන්ගේ ලෞකික කුසල කියන එක තියෙන්නේ. නිරන්තරයෙන්ම තමන් කරන කටයුත්තට මොනවා පරිබෝධාවත් හොඳ පැත්තෙන් ජය ගන්න එක්කන වගේ මම පොඩි අත්දැකීමක් කියන්නකෝ. මේක නරක පැත්තටත් දාලා මීයේ පෙරදා දවසක මේ අපේ ගමේ පිරිසක් දුවගෙන පන්සල ළඟට ඇවිත් තිබුණා. හොරෙක් හොරෙක් කියාගෙන අවුරුදු 18 විතර කොල්ලේ. දැන් හොරෙක් හොරෙක් කියාගෙන ආවම ඇවිල්ලා දැන් මේ පන්සල මේ කිට් වෙනකොට මේ අපේ මෙහෙණින් වහන්සේලාත් වැඩි ඉඳලා උන්වහන්සේලාගේ මේ බුලත් පිටක් ඇද්දත් කියලා හාලා ඉතින් දැන් මිනිහා හයිය කුස්ප ගන්නවා හති හැලමින් ඉන්නේ. ඊට පස්සේ මොකද කියලා හැම කිව්වලු මෙන්න මෙහෙමයි මේ මාව කුරුණෑගලද බස් එකේද ගමන් රණ්ඩුවක් වුණා. ඉතින් කෙනෙක්ගේ ඔළුව පැලුණා. ඉතින් මාව පොලිසියට අරගෙන ගියා. මම මේ පොලිසියෙන් අල්ලගෙන යන ගමන් මේ පැනලා මේ එන ගමන් පිරිසක් මාව පන්නගෙන ආවා. ඒක දැකිතර අර පිරිස ඇවිල්ලා මෙහෙන් අහලා තිබුණාට ඒ වෙනකොට එයා මෙහෙ වෙත් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි දැන් මේ මිනිහා කොහෙන් හරි මේ දෙතුන් පැත්තේ හැංගිලා ඇවිල්ලා. උඹ ඇවිල්ලා ඉන්න ගමන් අපෝ වහාම කරුණාකරලා යන්න එළියට. දැන් මෙහෙන් පොලිසිය ඇවිල්ලා මෙහෙ හොයයි. කිව්ව ගමන් මිනිහා පාර යන ත්‍රිවිලරේකට අත දිගේ ඇරිහම ත්‍රිවිලරේකේ මහත්මයා ඉතින් හයර් එකක් යන්නනේ. එයක් උඩත් කොහේ යන මොකෙක් උන ප්‍රශ්නයක් නැහැ නේ. හයර්නේ කෑල්ලක් කියලා දාගත්තා.
හිතාගෙන මිනිහා ගියා මම යන්න ඕන මේ අහවල් දිහාට කියලා මේ තිහාරී කියන මේ නුවර පාරේ තිහාරීට යන්න ඕනේ කියලා ගියා. මිනිහ හැබැයි මේ ඇවිදගෙන දුවගෙන එන ගමන් අපේ මේ දවස්වල පින්වත් ඔබගේ ශක්තියෙන් ආධාරයෙන් පැන්තොට ඉදි කරනවා. මේ ස්වාමීන් වහන්සේලා මේ නින් වහන්සේලා තමයි උන්වහන්සේලගේ ශ්‍රමයෙන් මේ දවස්වල ඒ කටයුත්තේ දෙන්නේ. මේකම ආරාධනා කරනවා හැමෝම ඇවිල්ලා මට උදව් කරන්න ඕන කියලා. හොරාගෙන බලබල ඉඳලා බෑනේ. දැන් මිනිහා ත්‍රිවිලර් එකේ ගිහිල්ලා කඩයක් ළඟ නවත්තලා කඩේ ඇතුළට ගියා. ටිකක් විනාඩි 5ක් විතර දැන් මිනිහා ඉන්න ගමන් ආපහු මිනිහා කඩෙන් එළියට ඇවිල්ලා කොළ මම මේ පන්සලේ ළිඳ කපනකට බඩු වගේ ගෙනියන්න ආවා. අනේ වාර්තයා රුපියල් 1000ක් බඳි වෙලා. රුපියල් 1000ක් දෙනවද? ඉතින් අර රියදුරු මහත්මයා මේ කිට්ටුව ඉන්න දරුවෝ මේ නුවර පාර ආයේ මේ ස්ථානට හැරෙන පැත්තේ ඉතින් රුපියල් 1000ක් දුන්නා. පන්සලට ගිය ගමන් හාමුදුරන්ගෙන් ඉල්ලලා දෙන්නා. අන්තිගේ ඒ දුන්නත් මන්නන් නෙමෙයි ගන්නවා මිසක් ආයෙ දෙන්නේ කීයටවත්. දුන්නා කිව්වනම් බඩු අරන් නිකන් ඉන්නවා මිසක්. ඉතින් දැන් මිනිහා ඉන්නවා ත්‍රිවිලර් එකේ නැගලා ඉන්නවා ඉන්නවා පැය භාගයක් විතර බැලුවා කඩේට ගිය කව නෑ බඩුත් නෑ මිනිහත් නෑ කුලියත් නෑ අන්තිමට අතේ තිබ්බ දවසේම හම්බ කරපු සල්ලි ටිකත් අරුවට පූජා කළා. අර යෝධයා හිස්සතින් ආපහු ත්‍රිවිල් එකේ ආපි. එතකොට එහෙනම් උන්මයි වාඩි කරවන්න ඕන සිස්සත්ට. මොකද ඝන දෙවි නුවණ. ඝන දෙවි නුවණ. බොරු කියන්න මාර දක්ෂයි. ඌ සමහරට බසේ ගරන්ඩු වෙලත් නැහැ, පොලිසියෙන් පන්නලත් නැහැ. කොහෙන් අනි මනහට උස්සන්න ගියා. අහු වුණා, පැන්නා. මිනිහා දන්නවා ක්ෂණේ බලන්න තත්පරයට ත්‍රිවිලරකට නැගෙන හැටි, මිනිහා යන හැටි. ඌට කොච්චර ටොප් සමාධියක් තියෙන්නේ නැද්ද? නිවන් දකින්නේ නෙමෙයි. වරගම් කරන්න. ඌ දන්නවා අද දවසේ මං ගතමනාව හොයාගන්න කුමන හෝ සියුම් ඥානයක් පාවිච්චි කරන්න ඕන. මේක හොඳ පැත්තට පාවිච්චි කරෙව්වොත් මනතරන් ඉක්මනට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න පුළුවන්. ඒ නිසා හැබැයි මේ ගැන හුඟක් කල්පනා වෙයි. දැන් සමහර විට දොරකඩ රැවිල්ල දැන් මෙහෙ නම් මුලත් විතරක් ඉල්ලුවා. මේ විශාල පිරිසක් නිසා මොකද උස්සන්න විදිහ නැහැ ඇතුලේ. අනිත් පැත්තෙන් ගෙදර ළඟට ඇවිල්ලා අනේ මහත්තයා මම මරන්න ඉන්නේ බලන්න මේ පිරිසක් එනවා මට පොඩ්ඩක් අනේ මට වතුර ටිකක් දෙන්න නෝනෝ කියපු ගමන් අපිට නෝනෝ කිව්වොත් වෙන මෙලෝ 100ක් නැහනේ. උසමන් නෝනෝ කියලා නවතින්නේ නෝන මහත්තයා කියලා කියන්නේ මම දැන් ඉස්සර හිතාගත්තේ මම නෝන මහත්තයා කියන්නේ නැහැ කියලා මම දැන් හිතාගත්තා නෝන මහත්තයා කියන එක කිසි වැරද්දක් නැහැ කියලා. මොකද ඉගෙන් පල්ලෙහා මහත්තයා ඉගෙන් උඩ නෝනනේ. මම මේගොල්ලන්ට කෝක් කලිසම් ඇඳගෙන ආවට මොකක් කියන්නත් එපා මං හම්බෙන්නේ කීයක් හරි නැතුව යනවා මිසක් සංස්කෘතියක් ඕනෙත් නැහැ. ඔන්න ඕන මගුලක් ඇඳගෙන ආපදින් ඇඳුන් නැතු උනක් කමන්නේ එනවනා. ඉතින් නෝන වහත්තයා කියපු ගමන් ඉස්සරහා දොරත් ඇල්ල ගෑනුන්ට මෙලෝ 100ක් නැහැ. කැබිනට් එකේ ලොක් එකක් අරලා ලස්සනම වීදුරකුත් අරගෙන කුස්සියට ගිහින් වතුර අරගෙන කොට හොරා කැබිනට් එකත් අරපු එකේ පිඟන් සෙට් එක හරි අරගෙන පැනලා කැසට් එක අරගෙන පැනලා. ඒ නිසා මේ බණ අහන ගමන් අනුකම්පාවත් භූමිකම්පාවක් වන බවත් කිසිම මිනිහෙක් අද වෙනකොට විශ්වාස කරන්න නැහැ තැනක ඉන්නවයි කියන බවත් මතක තියාගෙන ඉන්නේ කියලා මතක් කරන්න ඕන. මොකද ධර්මෝපදේශයේ එදිනදා ජීවිතයට ඕන මේ සමාධිය හරහා. ඉතින් තිලෝගුරු භාග්‍යවත් අමහමෙනියන් වහන්සේ මේ සමාධියට ගොඩනගන තැන කුසලයේ කියන්නේ මොකද්ද කියන විස්තර කළා. කුසලය anu දක්ෂතාවයයි කියන එක තැන් දෙකකින් ඔප්පු වෙනවා මේ කර්ණිමිත සූත්‍රය. මොකදරන්ද කරණීයන් අත්ත කුසලේන කියන තැනත් සක්කෝ කියන තැනත්. ඊළඟට ඒ දක්ෂතාවයේ තියෙන වැදගත්ම දේ තමයි උජූච. උජූච බලන්න දක්ෂෙක්ම ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ. ඒ නිසා කව උජුපටිපන්නෝ සංඝ ගුණ කියන තැන කව උජුපටිපන්නෝ බෞද්ධයක් කියන්නේ උජූච සූජූත සුපටිපන්නෝ උජුපටිපන්නෝ දෙකම කියනවා කර්මිත සූත්‍රය ළඟ. එහෙනම් යන් නිසි හර්ම ඍජු පිළිවෙත් සුද්ධ පිළිවෙත් නිත්‍යානුකූලව තමයි හැම දෙයක්ම කරන්නේ. ඔත්තට හිතලා බලලා කිරලා මැනලා කළ යුත්ත නොකළ යුත්ත මැනවින් විමර්ශනාත්මක බලලා තමයි එයා ජීවිතේ තියෙන ගන්නේ. සක්කෝ උජූත සූජූත බොහෝම සුවචයි. සුවච කියන්නේ බොහොම කීකරු. අවවාදයට බොහොම නම්මශීලී. නිතරම බුද්ධ අවවාදයේ මෙනෙහි කරගත්ත ගමන් එයා ජීවිතය ගත කරන්නේ. මොකද සබ්බ පාපස්ස අකරණං
අන්න මෙතන කුසල කියන වචනේ තෝරනකොට එනවා පිළිකුල් කළ යුතු ලාමක ධර්ම සලවනවා. පිළිකුල් කළ යුතු ලාමක ධර්ම සලවන්න නම් පිළිකුල් කළ යුතු ලාමක ධර්ම හටගන්නේ ලෝභය නිසාමයි, ද්වේෂ මූලය නිසාමයි, මෝහ මූලය නිසාමයි. ඒවට කියන්නේ අකුසල් මුල් අභිධර්මී. එහෙනම් යම් කිසි කෙනෙකුගේ සිත තුළ යම් මනුණක් මෙනෙහි කරනකොට ඇතිවන නිකම් ඒකාග්‍රතාවය නෙමෙයි, සබ්බ පාපස්ස අකරණං කියන තත්වයට සිතක් පත් කර ගැනීමෙන් ලැබිච්ච ඒකාග්‍රකමමයි මෙහිදී සමාධිහි පදනම වශයෙන් හා සමාධිහි ක්‍රියාකාරී ශක්තිය වශයෙන් හඳුන්වන්නේ. සමාධියක යම් කිසි කෙනෙකුගේ හිත නැගිටෙව්වයි කියන එක නැත්තම් පිහිටෙව්වයි කියන එක තීරණය වෙන්නේ එයා ඉතා කුඩා අනු කුඩා පාපයක් වත් එයාට සිද්ධ වෙන්නේ නැහැ. හේතුව කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති, ලාමක ධර්ම සොලවනෝ කම්පෙන්ති කම්පා කරනෝ, ඒ වගේම විද්ධංසේති විද්ධංසනය කරනෝ, විද්ධංසනය කරන කියලා මුලින්ම නැති කරනෝ. එතකොට මේ කුසලය කියන වචනය දැන් මොන වගේ අර්ථයක් දෙනවද? සමාධිය කියන වචනයට කුසලය කොච්චර සමීප සම්බන්ධයක් තියෙනවා. දැන් මේක වෙන කොතනින්වත් ගන්න එක නෙමෙයි. සබ්බපාපස්ස අකරණං තිරකම ගත කුසලස්ස උපසම්පද. බලන්නකෝ සමාධිය ගැන කතා කරන සරල තැන්. මේක මහා ගැඹුරට අපිට තේරුම් ගන්න හැකි මට්ටමට යනකොට හරි අමාරුයි. අනේ මට තාම සමාධියක්වත් නැහනේ. අනේ මට තාම සමාධිය වැඩිලා නැහනේ. සමහර අය කියලා මට පැයක් සමාධිය ඉන්න පුළුවන්. සත්වේ භයානකයි. පැයෙන් පස්සේ මොනව කරයිද දන්නේ. ඒ කියන්නේ එකම දේ වෙනේ කර ඉන්න පුළුවන් කියන එකනේ. පැයක් නෙමෙයි මම මුළු ජීවිතේම ගත කරන්නේ සමාධියේ. මම්මගේ මුළු ජීවිතේම ගත කරන්නේ නිවන් දක්නතුරු සමාධියේ. මේ හිතට කීයටවත් අකුසල් ඇති කරන්න දෙන්නේ නැති තිබිච්ච අකුසල්. දැන් සම්ප්‍රසාදනී සූත්‍රෙනි මේ තෝරමින් ඉන්නේ. ඒකේ දෙවනි කොටසට එන්නේ චතු සම්පජඤ්ඤ වීරියනේ. නොකල කුසල් කරන්න වැයම් කරනවා. නොකල කුසල් කරන්න. කළ කුසල් දියුණු කරගන්න. ඒ කිව්වේ නොලද මාර්ගඵල ධර්මයන්. එහෙම නැත්නම් නූපන් දක්ෂතාවයන් හදාගෙන සිතුවිලි පහළ වෙනකොටම ලෝභය පහළ වෙනකොටම ලෝභය අඳුන ගන්න. ඔන්න මට දැන් මේ ජීවිතේ ඇලිච්ච තැන් ගලව ගන්න බැරුව දඟලන අපි මේ ජීවිතේ ලැබෙලා තියෙන අලුතින් ඒවා අලව ගන්න නෙමෙයි. කවුරු හරි අලුතින් ඇලීගෙන එනවා කියලා දැනෙනවා නම්, හරි ධර්ම මාවතේ ඉන්නවා නම්, ආයි පස්සේ පසුතැවිලි වෙන දෙයක් නෑ. කලින් දැනගන්නවා ඔන්න මට අලුත් තව එකක් ඇලීගෙන එනවා. ඇලීගෙන එනවා කියලා දැනෙනවා නම් කල් වේලේ ඇතුවම ඇලීමේ ආදීනෝ මෙනෙහි කරනවා. ඇලිච්ච දේවල් වලින් වෙච්ච දේ මං හොඳටම දැන් පාඩම් ඉගෙනගෙන තියෙන්නේ. අලුතෙන් එකක් අලව ගත්තොත් මට මොකද වෙන්නේ කියලා පාඩම් ඉගෙන ගත්ත අය නැවත අලුතෙන් ඇලෙන්නේ නැතු ඉන්න තීරණයකට එන්න. හොඳයි ඒකේ ඒ වෙලාවේ හැඟීම් වලට වහල් වෙලා බය නිසා හරි ඡන්ද නිසා හරි ඡන්දා දෝසා භයාමෝහා යෝධම්මං අතිවත්තති කිව්වනේ. නාපූරති තස්සේ අසෝ කාලපක්ඛේ වෙතන්දිම. මිනිස්සු මේ පාපේ ඇලෙන්නේ නැත්තම් ඇලීම් තත්වයන් මේ ජන සමාජයේ තව තවත් වැඩි කරගන්නේ. බඩුමුට්ටු වශයෙන්ුත් ඇලීම් වැඩි කරගන්නවා. අපි පුළුවන් තරම් බඩුමුට්ටු අඩු කරගත්තාම ඇලිලා තියෙන જાති අඩු වෙලා යනවා. ගොඩාක් දේවල් ඇලෙන්නේ නැත්තම් ගැලවිලා යන එක ලේසිනේ. ඒ නිසා දැනට ජීවිතේ ඇලිච්ච අය ඇලිච්ච දේවල් නිසා උපන්න වේදනාවල් විඳලා පුරුදු නම් ඒක ලොකු වාසනාවක්. ඇලිච්ච තනින් යම්කිසි වේදනාවක් වින්දම කෙනෙක් ඒ වේදනාවේ ස්වභාවය දන්නවනම් ජීවිතාන්තයේ තායි කිසි දෙනක ඇලෙන්නේ නැහැ. ඇලීමේ වේදනාව හඳුනගෙන තියෙනවද කියලා කල්පනා කරන්න එක එකන. මේ තරුණ දරුවන්ට විශේෂයෙන් මේ තරුණ වයසේදී මේ කරුණ ටික කියලා දෙන්න ඕන. නැත්තම් අර මම කියපු ආතතිය කියන එක එනවා. අනේ ඇලිච්ච මට මෙහෙම වුණේ ඇයි? මෙහෙම වුණේ වෙන මොකුත් නිසා නෙවෙයි, ඇලීමේ ධර්මතාවය ඔය වේදනාවමයි. බුදුහමරෝ ඒකනේ අහන්නේ. බුදුරජාණන් අහනවා ඔබ වහන්සේ ඊයේ රාත්‍රියේ බොහොම සුවසේ සැතපුණාද කියලා අහනවා මේ වනගැබ මැද්ද වැඩ සිටි බුදුහමරෝ.
ලෝකේ සුවසේ නිදා ගන්න අතර ප්‍රධානිය තමයි මං. තථාගතයන් වහන්සේ වදාළ. ඒයි මට ඇලਿੱච්ච කිසිම කෙනෙක් නැහැ. මට ඇලෙන්න තීච්ච සියලුම දේවල් අති දීර්ඝ කාලීන පොහුණුවක් කරහා මං ගලවලා ඉවර කළා. අත්දැකීමෙන්ම ඔබ දන්නවා නේද කියලා අහනවා. මගේ බිරිඳට මට දාව පුතෙකු ලැබුණයි කියපු දවසේ මම ගෙදරින් පිටත් වෙලා ගියේ. හැමෝටම එක් කරන්න බෑ, ඔගොල්ලෝ හැමියන්න එපා. බුදුව මොළි ප්‍රශ්නය. එදාම තියක් කොයි අමදාවත් දරුව දීගතර දීලි ඉවරුනහම යනවා මිසක් එතකන් යන්න එපා. සමහර මේක අහගෙන ඉඳලා එහෙනම් රාහුල කුමාරයාත් දාලා බෝධිසත්වෝ ගියා කියන්නේ මම මේ මගේ පස් දෙන දාලා ගිහම් මක් වෙනවද කියලා මිනිහන යයි. මේ බණ කියන්න මං හරි බයයි. වැරදුණු එකමයි අල්ල ගන්න. වාසියටමයි බණ හදා ගන්න. වාසි පැත්තට හොයිය. ඒ නිසා මම යසෝදරාව ඇසුරු කළා. මං ඇයට හෘදයාංගම ආදරය කළා සාරා සංකේ කල්පලක්ෂයක් තිස්සෙම. හැබැයි අපි දෙන්නට දෙන්නම දැනගෙන හිටියා. අපි දෙන්නට දෙන්න කවදා හරි වෙන් වෙලා යන බව. ඒකයි මේකේ තියෙන අභිරහස. ඒ නිසා මගේ ස්වාමි දෝණි කවදාවත් මට ලෝකයක් සනසන්න එළියට බහින ගමනට බාධා කරන්නේ නැහැ කියන එක මම දන්නවා. ඒ වගේම මගේ දරුවා මට කවදාවත් බාධකයක් නෙමෙයි, හොඳ සහකරුවෙක් මට මේ ගමන යන්න. මං අලුතෙන් නම් ඇලෙන්නේ නැහැ. මං නොයැලෙන බව මගේ දරුවාත් දන්නවා. නොයැලෙන බව දරුවාත් දන්නවා. ඒකේ හොඳ ප්‍රතිඵලයක් තමයි අන්න පුතේ තාත්තා චක්ක වරංගිත රත්ත සුපාදෝ. ඒක කියන්න ගොයින් කෝ ගිහින් දායාද ඊළඟෙන්න පැටියෝ. දරුවා ගියේ මොකුත් රාජකීය මට්ටමේ දේවල් ඉල්ලන්න නෙමෙයි. යුවරජ පදවි ඉල්ලන්නවත් මේ අඩු ගන්නේ. දරුවා ගියේ උතුම් පැවිදි සුවයේ දායාද ඉල්ලන්නමයි. ඒක තමයි දරුවගේ හේතු සම්පත්තිය. හොඳටම ඇලෙන්නේ තීච්ච අවස්ථා. කතන්දරයක් වශයෙන් මේක ඉගෙන ගන්න එපා. භෞතික දේ සම්බන්ධවත් සජීවී දේ සම්බන්ධවත් හොඳටම ඇලෙන්නේ තීච්ච අවස්ථාව තමයි නන්ද කුමාරයාව එක්කන්ගේ අවස්ථාව. මුල් වෙලාවේදී ඇලීමේ ආදීනව ගලව ගන්න බැරි තත්ත්වයක ඒ හිත තිබුණා. ජනපද කල්යාණි කියනවා සිවමඳුර කවුළුවෙන් බලලා සමන ගියත් වහම එන්න. ඇගිය වෙල ඉඳලා වචනේ උන්වහන්සේ එතුමා ඉලන්දාරියා තෙමඟුල තීත දවස ගියා කියලා ඔයගොල්ලෝ දන්නවා. අභිෂේක මංගල්‍ය, ගෘහ ප්‍රවිෂ්ඨ මංගල්‍ය සහ සන්න බන්ධන මංගල්‍ය. මේ තමයි සජීවී අජීවී හැම දෙයකම ඇලෙන තත්ත්වය. හැබැයි මේ කතා කරන්නේ ආධ්‍යාත්මික ශාන්තිය ගැන. ඒක හොඳට මතක තියාගන්න ඕන. ආධ්‍යාත්මී ඉහළට දියුණු කරපු තත්ත්වයක් තුල ගොඩනැගු සමාධියේ උපරිම ශක්තිය ගැනයි මේ කතා කරන්නේ. මේ සරල ලපටි ලාමක මට්ටමක් තුල නොව. ඔබට මේක කළ හැකි වෙන්නේ නැහැ දැම්මම. නමුත් උත්සාහ කළොත් මේ ජීවිතේ මියදෙන්න ඉසල මේ ටික සම්පූර්ණ කරගත්තොත් ඔබ මාත්‍රේ විදගත් සෝවාන් මාර්ගස්තෙක් වෙනවා. ඔබ නිවැරදි ලෙසම සමාධිය ගොඩනගා ගත්ත කෙනෙක් වෙනවා. ඔබට ওই ජීවිතේදී ඇහැ වහගෙන ඉන්න බෑ. ඇහැ අරගෙන ඇහැට පේන දේවල් එක්ක ගනුදෙනු කරන්න වෙනවා. කන් යොමාගෙන දූ දරුවන්ගේ බිරිඳගේ ස්වාමියාගේ ගමේ රටේ දේවල් වලට අහුම්කම් දීලා ඒකට ඕඩ කරන විදිහට ඇලෙන්න වුණොත් ඇලීමෙන් කරන යුතුයකම්, ගැටෙන්න වුණොත්, අභියෝග කරන්න වුණොත්, හඬ නගන්න වුණොත්, උද්ඝෝෂණය කරන්න වුණොත් ඒක කරන්න ඕන කරන දේ ඒ වෙලාවට කළ යුතුව තියෙනවා. ඒක ගිහි වේවා පැවිදි වේවා කිසිම සමාධියට බාධාවක් නැහැ. තමන්ගේ සමාධිය ස්ථාවර නම් ඉලක්කය හරියටම ඉලක්කයට යන්න පුළුවන්. මම මේක තනකවත් ඇලීම පෙන්නුවාට ගැටීම පෙන්නුවාට මං ඇලීම ළඟවත් ගැටීම ළඟවත් නවතින්නේ නැහැ කියලා තේරුම් අරගෙන මේකේ ආදීනෝ භයානකයි කියලා හිතන එක්කෙනා හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාවෙ ඉන්නවා කියන එකයි සමාධිය කියන්නේ. වෙන අමුතු දෙයක් නෙමෙයි. ඇලුණාද කල යුතුකම කළා, ගැලුණා. ගැටුණාද රට ජාතිය වෙනුවෙන් සහ අසාධාරණ අයුක්ති වෙනුවෙන් කල යුත්ත කළා, කිව යුත්ත කිව්වා. එතනින් වහා හිත මුදව ගත්තා. ආයි පස්සෙන් පැල් බැඳගත්තු වෛරයක්වත් හැබැයි අරමුණ ඉෂ්ට වෙනකම්ම අභියෝගයත් එක්ක හැප්පෙන්න ඕන. අපිට පේනවා මේ රටේ සංගවේද ගුරු ගෝවි කම්කරු කියන පංචමහා බලවේගය වඩාත් සවිමත්ව එකතු වෙලා මේ
බේදබින්න විත වෙලාව නෙමෙයි. නමුත් මේ ඔක්කොම අද බේදබින්න කරලා බේදබින්න වෙලා. මේ 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 අපි බේදබින්න වෙන්න වෙන්න ජාතික හා විජාතික බලවේගවලට වාසිදායකයි. ඒ නිසා අපට තියෙනවා ලෞකික වශයෙන් යුතුකම් විශාල පද්ධතියකුත් ඉෂ්ට කරන්න. ඒකත් අමතක නොකට යුතුයි. සමාධියත් එක්ක යන ගමනේදී. අනේ මං ඔය මේ ළමයින්ට කියනවනේ මව්පිය මේ ඔයා එහෙම මේ ඔය පෙළපාලි වලට එහෙම යන්න එපා. ළමයි ඔක්කොම ලෑස්ති වෙලා පෙළපාලි යනනම් ඔයා හිමීම් පිටිපස්සෙන් බෑග් එකක් අරගෙන මාත් එන්නම් කියලා බෑග් එක පස්සේ ගහගෙන ගෙදර එන්නේ කියලා. එහෙම කියන ගොන් මව්පියොත් ඉන්නවා. ඔක්කෝ මව්පියන්ගේ දරුවෝ ඒ වෙනුවෙන් ගෙදර ගියොත් මොකද වෙන්නේ? මොකද්ද මේ මේ අයුක්තිය ජය ගන්නවන්නේ මේ රටේ? අසාධාරණ ජය ගන්නවන්නේ. ඒ නිසා කිව යුත්තයි කළ යුත්තයි, කිව යුතු වෙලාවට කළ යුතු වෙලාවට කළා. හැබැයි අරමුණ ඉෂ්ට වෙනකම්ම සටන් කළ යුතුදන අරමුණ ඉෂ්ට වෙනකම් සටන් කරන්න ඕන නිකන් පිස්සෙක් වගේ නෙමෙයි. හැබැයි හරියට ඉලක්කය බලලා වෙලාව බලලා හඳහන් වෙලාව නෙමෙයි. දැන් මං අභියෝග කළ යුතු වෙලාව කියලා හොඳට බලලා කාලේ එන කාලං හිතේ හොඳටම අරමුණ තියාගෙන වෙලාව බලලා අපිට කටයුතු කරන්න පුළුවන් නම් බොහෝ සෙයින් සාර්ථකයි. එහෙනම් ලෞකික ජීවිතයේ අභියෝග සහ ඒ අභියෝග වලට මුහුණ දීමේ ශක්තිය ළඟ කරණීයමෙත්ත සූත්‍රයේ කතා කරන දක්ෂතාවය ඔස්සේ උජුපටිපන්න සුපටිපන්න ගුණයන් වඩන සමාරම්භයේ පමණයි අද සිහිපත් කරන්නට කාලේ ලැබුණේ. ඉදිරියට තවදුරටත් මේ කුසලය සහ සමාධිය අතර තියෙන සම්බන්ධතාවයත් විශේෂයෙන්ම සතර ආරක්ෂක භාවනාවෙන් සමාධියක ශක්තිවත් භාවය සඳහා කොයිතරම් ලොකු පිටිවහලක් ලැබෙනවද කියන කාරණාවත් ලබන සතිය විග්‍රහ කරලා දෙන බලාපොරොත්තු ඇතුව පින්නති හැම දිනාටම මගේ පුණ්‍යානුමෝදනාව පිරිනමමින් ආශිංසනය ආරම්භයේදී සිදු කළක් මෙන් මේ වෙලාවේ මා විසින් හෘදයාංගමව ඉතිහාසයට මේ පින්මීමේ මගේ මනස යොමු කරවලා සෙත් ප්‍රාර්ථනා කළ යුතු දායකත්වයක් අද මෙත්තෙත් පාමුල ධර්මදේශනාවේ දායකත්ව වශයෙන් සම්බන්ධ වෙන්නේ යක්කල වැරැල්ලවත්ත අංක 137 ලිපිනේ පදිංචි HAC සමිලා පින්වත් මහත්මිය, අපේ දියණිය, වගේම ධම්මික මහත්මයා පින්වත් අපේ පුතා ඇතුළු මේ දායක පවුලේ සියලුම දායක දායිකාවන් මේ පූජා භූමියේ සමාරම්භයේ සිට මේ මොහොත දක්වාම සැපයූ සපයන අපකැපවීම සහිත දායකත්වයේ මා හැමදා සිහි කරන්නා වගේ පොල්ලතු දෙකක් රුකුල්ලගෙන ආරම්භ කළ ජීවිතය තුළට හෙවණ දුන්න, සවිය දුන්න, ශක්තිය දුන්න, කුසගිනි වේදනා මාසයකට 7-8 වාරයක් නිවා මගේ දිවි මගේ දනගා ඇවිදපු යුගය ත සවිය දුන්න කුලවංශයක් වශයෙන් මං අතිමහත් ප්‍රීතිමත් වෙනවාද මේ දවසේ දායකත්වයේ පිළිබඳව සමිලා පින්වත් දේනියනි, ඔයාගේ ජන්මලාභය වෙනුවෙන් ආශිංසනය කරන ඉතාම වැදගත් පින්කමකට අද මගේ දුව වෙනත් නොඑක් ආකාර උත්සව පවත්වනා වෙනුවට අපේ හෙවන ඇසුර මව්පියන්ගෙන් ආභාෂයෙන් උරුම කරගත් උරුමයක් වශයෙන් ලබාගෙන මෙවැනි පින්කමක් සිද්ධ කිරීම ගැන මගේ හෘදයාංගම සන්තෝෂය සමග පවුලේ සහෝදරයාණන් වහන්සේ නමක වශයෙන් වගේම පින්වත් ඔබ වඩාත් ආදර ගෞරව කරන පින්බිමක හාමුදුරුව හැටියට මං විතරක් නෙමෙයි සියලු වටන් කුල පවුලින් හැමදා ලබන සියලු ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලාද ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා සම්බුදු පිරිසද දෝනී ඔයාගේ ජීවිත ගමනේ මව්පියන්ට කළ යුතු සකල විධ යුතුකම් ශක්තිමත් මට්ටමේ උපරිමයෙන් ඉෂ්ට සිද්ධ කළ බව සිහිපත් කරමින් ඒ මව්පියන්ගේ ආශිංසනයද ලබමින් මේ උදාර පුණ්‍ය සම්පත්තිය අභාවයටපත් කරලා ඉන්නෝනා ආච්චි අම්මාට, පරලෝසපත් දෙමව්පියන්ට, දෙපාර්ශ්වයේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් මට සෙත් සාන්තිය ප්‍රාර්ථනා කරමින් පවුලේ හැම නිදුක් රෝගී දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් කල්යාණ මිතුරු සම්පත්තිය හා උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන මේ මොහොතේ සියලුම අපේ කුලවංශාවේ ඥාති පින්නතුල්ලා හෘදයාංගම මේ වෙලාවේ සිහිපත් කරමින් අපේ දියණියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. පුතුණුවන් දියණිය දෙදෙනාගේ ජීවිත මඟ සතර සාමයේ සමගිය පිරුණු ජීවිතයක් තුළ ආදරණීය දූ දරුවන්ගේ අනාගත ආලෝකයේ දකින්න අවශ්‍ය කරන ශක්තිය සලසමින් සියලු යහබලාපොරොත්තු සිද්ධ වේවා. රත්නත්‍රේ අනන්ත ආශිර්වාදයෙන් දූට දීර්ඝායු ශ්‍රී සම්පත්‍ති වේවා. අපි හැමදෙනාම සදා පැතූ පරිද්දෙන්
කුසලයාගේ කෙළවර උත්තම සමාධි ධර්මයාගේ අග්‍රස්ථානයෙහි මාර්ගඵල ප්‍රඥාවෙන් නිවීමේ උතුම් හිත හදා ගනිත්වා. ඒ සඳහා මේ කුසලය බුදු පාමුල අරහන්ත පාමුල පාරමිතාවක්ම වේවායි. සාදු සාදු සාදු. තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන චතේ පිත්වං අනුරක්කන්තු ආරෝග්‍යේන සුඛේන චාති. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්කන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්කන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකන්ති. ඔබ හැමට සම්මා සම්බුදු සරණයි, සම්මා සම්බුදු පිටයි. සාදු සාදු සාදු. මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාව නිමාවටපත් උනේ කිවයුත්ත කලයුත්ත කිවයුතු වේලාවට කලයුතු වේලාවට කරන්නට කියන්නට හැමදේම නොපැකිලිව ඉදිරිපත් වෙන ඒ තුළට දහම් රසය එකතු කරලා ධර්මයත් එක්ක මනාව කලපා ජීවිතයට ඒ වටින දායාදේ ලබා දෙන්නට හැමදේම මෙත්නෙත් පාමුල උත්සේ උත්සාහ කරන එය වඩාත් සාර්ථක වී තිබෙන වර්තමානයේ වැඩිම පිරිසක් ඒ මඟට යොමු කරවන්නට හැකියාව ලබාගෙන තිබෙන අපේ පූජනීය ගරු දේශකයන්න් වහන්සේ, පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ, උන්වහන්සේ කරන්නා වූ කටයුතු ඇත්තටම මේ සමාජයට, ඒ වගේම අපේ ශාසනයට අවශ්‍යම යෝගයක්. එය සාර්ථකව කරන්නට හමුදුරන්ට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී භාවය, දීර්ඝායුෂ ලැබේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඒ කරන්නා වූ සියලු කුසලානුභව බලය උන්වහන්සේට නිවණින් නිවෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඉන් අනතුරුව ධර්ම සාකච්ඡාව සමග සම්බන්ධ වෙනවා. සම්බන්ධ වන්න ඔබ 0112 55 33 63 දුරකථන අංකයේ සඳහා විවෘතයි. අපි ඒ සඳහා ඔබට අවස්ථාව උදා කර දෙමිනුයි. බම්බලපිටිය ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙන්නේ. අපි නැවත සම්බන්ධ වෙනවා මෙත්නෙත් පාමුල ධර්ම සාකච්ඡාව සමගින් 0112 55 33 63 දුරකථන අංකයේ විවෘතයි. ඔබට ඔබේ දහම් ගැටළු ඉදිරිපත් කරන්නට පුළුවන්. අපි ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. නැවත වාරයක් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පූජනීය කැටවල හේමාලෝක අපේ නායක හඳුරන වහන්සේව බොහොම ගෞරවයෙන් පිළිගනු ලබනවා. අවසර ස්වාමීන් වහන්සේ, අද නෙත් FM රේඩියෝවේ අපට සුවිශේෂී දවසක්. ඒ තමයි අපි මේ ධර්ම ප්‍රචාරණ කටයුතු ආරම්භ කරලා ලංකාවේ බොහෝ දෙනෙකුට ධර්මඥානයේ උදෙසා අපේ ගෞරවනීය දේශකයන්න් වහන්සේලා ඇසුරේ ඒ අනුශාසනාවන් සමීප කරන ආසේම දඹදිව සිද්ධස්ථාන වැඳ පුදා ගන්නට, වන්දනමාන කරන්නට නිරන්තරයෙන් පෙළඹී ඒ උතුම් වූ සත් කටයුතු සමගින් එකතු වෙන අපේ ශ්‍රාවක ප්‍රජාවට ඒ සඳහා අවස්ථාව උදා කර දෙන ට්‍රැවල් නෙත් ආයතනය ආරම්භ කරලා අද පළමු දඹදිව වන්දනා චාරිකාව ආරම්භ කරපු දවස අපිට බොහොම සතුටේ. බොහෝ පිරිසක් බොහොම කැමැත්තෙන් මේ චාරිකාවට අයක රාශී වී සිටිනවා. ඉදිරියේදීත් අපි දිගින් දිගටම අද ආරම්භ වුණු මේ චාරිකාව, දඹදිව වන්දනා චාරිකාව දිගින් දිගටම ඉදිරියේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඔබේ සුව පහසුව නැත්නම් ඔබේ ධර්මඥානයේ උදෙසා ධර්මයට හිත යොමු වෙනවා වගේම ශ්‍රද්ධාවෙන් සිත් පුරවන්නට ඉතා වටිනා වූ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වැඩ ඉන්න සමයේ උන්වහන්සේ විසින් පරිභෝජනය කරපු, ඒ වගේම උන්වහන්සේ විසින් වැඩ හිටපු ඒ ඓතිහාසික සිද්ධස්ථානයන් දැක බලා වැඳ පුදා ගන්න ඔබට අවස්ථාව උදා කර දෙමින් අපි එයත් සිහිපත් කරමින් මේ විශේෂ අවස්ථාවේ විශේෂයෙන්ම අද ධර්මානුශාසනාව තුළ අපට සමාධිය පිළිබඳව, ඒ වගේම ඇලීම ගැටීම පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේ විසින් කරපු දේශනාව සැබවින්ම ප්‍රායෝගිකව උන්වහන්සේ සමාජගත කාරණාත් එක්ක ගලපා මැනවින් විග්‍රහ කරන්නට යෙදුණා. ඒ ඇසුරේ ගොඩනැගෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්නටයි මේ ධර්ම සාකච්ඡාවේදී වැඩි වශයෙන් ඉඩ අවකාශ උදා කර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මහත්මෙක් ඉන්නවා මේ ස්ථානයේ පැමිණි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. ඒ අවස්ථාව උදා කරමින්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට අවස්ථාව තිබෙනවා. සාදු සාදු සාදු. අපේ හැමදෙනා වහන්සේට සියලු දුක් කරදර නැති හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. හාමුදුරනේ, මම සෙවණගල ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් පැමිණි මංගල. අපේ හාමුදුරනේ, අපේ ජීවිතේට විවිධ ප්‍රශ්න එනවා. සෑහෙන්න හිතේ දුක් වේදනා වෙලා නැති වෙනවා. නමුත් අපිට බොහෝ තැන්වලදී දෙන උපදේශයක් තමයි ඒ වෙලාවට අටලෝ දහමින් කම්පා නොවී ඉන්න කියලා. ඒත් අපේ හාමුදුරනේ අපිට එහෙම කිව්වට ඉන්න බැහැ. ඒ හින්දා අපිට ඔබ වහන්සේගෙන් ආරාධනා කරනවා, අපිට ඒ සඳහා පුරුදු කළ යුතු භාවනා ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් තිබේද දීර්ඝකාලීන පුරුදු කිරීමෙන් මේ දුකින් මිදීමට? අවසරයි ස්වාමීනි. පින් නැති හැම දෙනාටම යලිත්පා
සතසුව ශාන්තිය ප්‍රාර්ථනා කරමින් සැබවින්ම ජීවිතේට උපේක්ෂාව කියන එක වර්ධනය කර ගත යුතුම ධර්මයක් වශයෙන් මා මුලින් සිහිපත් කළ අර තත්ත්‍ර මධ්‍යස්ථතා කියන තැන ඒ කියන්නේ සිත මධ්‍යස්ථ මට්ටමට ගෙනීමේ අවශ්‍යතාවය මැනවින්ම පෙන්න තැනක් තමයි පුතේ ජීවිතේට පීඩාකාරී තත්ත්වයන් එනකොට අපි වාචික වශයෙන් අකම්පිතෝ අනෝලීනෝ එහෙම නැත්නම් කම්පා නොවි අනලස්ස ඉදිරියට යන්න කියන මේ බුදුබණ පදය මතු පිටින් කියා දුන්නාට ඒකින් හිත සකස් වෙන්නේ නැහැ ඒ ප්‍රමාණයෙන්. එනිසා ඔබ ඇසූ ප්‍රශ්නේ ඉතා වැදගත්. යම්කිසි ජීවිත ගැටලුවක් ළඟ නිරන්තරයෙන් මානසික පීඩනය ඇති වෙනකොට ඒ පීඩනය වළක්වා ගැනීම සඳහා තියෙන වැදගත්ම දේ තමයි කර්ම මානසිකාරය. කර්ම මානසිකාරය කියලා කියන්නේ හිතක් නිරන්තරයෙන්ම පීඩාකාරී තත්ත්වේ පවත්වාගෙන යෑමේදී ඒ කියන්නේ තැවෙනවා කියන එක නේද? ඉද තප්පති. මොකද ඊළඟ කැලල? පෙච්ච තප්පති. මේ තැවීම ළඟ මම මනස සමබර කර ගැනීම සඳහා බුදුගුණ භාවනාව තමයි භාවිතා කළ යුතු ප්‍රධාන භාවනාව. එහි ඔබ වඩාත්ම තෝරාගත යුතු පාරමිතා අතර වැදගත්ම පාරමිතාව තමයි උපේක්ෂා පාරමිතාව. උපේක්ෂා පාරමිතාව නැවත නැවත සිහිපත් කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට පැමිණිච්ච මුලින්ම සඳහන් කළ දුක සැප දෙක, නින්දා පහස, යසස අයස, ලාභ අලාභ මේ ධර්මතාලක තථාගතයන් වහන්සේ කොයි ආකාරයටද මුහුණ දුන්නේ? උන්වහන්සේ විසින් එදා වර්ධනය කරගත්ත මානසිකත්වයකින් මුහුණ දුන්නා කියලා අපිට එතකොට හිතෙනවා. ඒ නිසා තමයි අතීතයේදී කල්පනා කළා මේ සරල කාරණය ළඟ තැවුනොත් මම මට මහත් ලාභයක් අහිමි වෙනවා. ඒ වගේම ඊටාම මහත් අලාභයක් සිද්ධ වෙනවා. ඒ තමයි සතර අපායෝත්පත්තියට පාර කපා ගැනීම. එහෙනම් යමෙක් සිව් අපායෙන් සිත අත්මුදවා ගැනීම කැමැත්තේද ඒ මානසිකාරය නිතරම මෙනෙහි කරනවා මේ අකුසල කර්ම විපාකයක්. ඒ අකුසල කර්මය මේ කම්පණය කියලා කියන එකට කියන්නේ අපි ද්වේෂය කියලා. අපි බලාපොරොත්තු වෙන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට නොවීම තුළ අපට ඇතිවන කම්පණය වළක්වා ගැනීම සඳහා අපි අකම්පිත භාවය කියන එක උපදවා ගන්නට ඕන. ඒ උපදවා ගැනීම සඳහා නිරන්තරයෙන්ම මේ අකුසල කර්මෙට මේ විපාකය මට උරුම වෙනවා. එයින් අත්මිදීම සඳහා මම මේක කර්ම විපාකයක් නම් ඒක ගෙවා දමනවා. එතෙන්දී මම නොසැලෙන මානසිකත්වය සකස් කරගන්නවා කියන තැන ඉඳගෙන මනස සමබර තත්වයට ගෙනෙන්නට උත්සාහ කරන්නට ඕන. එතනින් තමයි අටලෝ දහමින් අකම්පිතත්වය හදාගන්න පුළුවන් වෙන්නේ. වගේම බුදුහාමුදුරු විතරක් නෙමෙයි සියලුම ජීවිතේ ජයගත්ත මිනිස්සුන්ට අටලෝ දහමේ කම්පණී අවස්ථාවම තමයි ජීවිතයට එන්නේ. මිනිහෙකුට නැගිටින්න මේ අභියෝග තරම් වටිනා දෙයක් තවත් ඇත්තේ නැහැ. අකම්පිත වීමට කම්පණය හඳුනා ගැනීමත් ඒ විපාක තේරුම් ගන්නට අවස්ථාව සැලසීමත් අතිශයින් වැදගත්. ඒක මහා උපකාරයක් කොට සලකනවා මිසක් ඒක තමන්ගේ ජීවිතයේ මහා භයානක සිද්ධියක් වශයෙන් දකින්න නැතුව ඒ තුළින් උත්සාහන වීම තමයි ජීවිතයේ ඉතාමත්ම වැදගත්ම ආත්ම ශක්තිය බවට පත් වෙන්නේ. අපේ හැමෝටම මේ ප්‍රශ්නේම මම දැන් සමහරව ඔය ජීවිතයේ බාධක කම්කටොළු ගැටළු ආවහම ඒක ඔබ වහන්සේ වගේ ඒක කර්ම විපාකයක් වෙන්නට පුළුවන්. හැබැයි කර්මයට බාර දීලා එතනින් නවතින තත්ත්වය අපි දකින්නේ. මේක තමයි මට තියෙන කර්මය. මේක අපි කියන්නේත් එහෙමනේ කර්මය කියලා කියන්නේ. අපි කර්මේ හැටියේ ඕක ඒ නිසා ඒක විඳගෙන ඉන්න ඕන කියලා. එතනින් නවතින්න ඕනද මිනිසු? නැහැ. උත්සාහ සම්පත්තිය තුළ ඉඳලා මං ඉසල කිව්වගෙන දැන් ජීවිතේට මව්පියෝ තම තමන්ගේ ආත්මාර්ථය සලකාගෙන දරුවන් අතහැර පිටත් වෙලා යනවා. ඒක දරුවට ජීවිතයේ අටලෝ දහමට අයිති එක්තරා කාරණාවක්නේ. ජීවිතයේ සියලු බලාපොරොත්තු බිඳ වැටෙනවා නේතන. එහෙනම් ඒ දරුවා නැවත නැගී හිටීම සඳහා අවශ්‍ය කරන ආත්ම වීරිය කියන එක ගොඩනගා දෙන්නට භික්ෂුන් වහන්සේ කටයුතු කරන්න ඕන. එහෙමයි. මම ඉගෙන කියාගෙන මම සැලකිය යුතු මට්ටමට පත් වෙනවා කවදා හරි. එදාට ආපහු අර මට එරෙහි වෙච්ච හැමදෙනාම මගේ දෙපා මුණ ඇවිත් වැටෙනවා ඇති කියන තැන දරුවෝ ඉන්න ඕන. බිරිඳ ඉන්න ඕන. ස්වාමී ඉන්න ඕන. දැන් ස්වාමියා සමහරට බිරිඳ අතල්ලා දරුවෝ අතල්ලා යනවා. එයා බලාපොරොත්තු වෙන්නේම දැන් මම ගියදා ඉඳලම ආයිත් මගේ නෝනටවත් දරුවන්ටත් අනාගතයක් නැති වෙයි කියලා. නෑ. අම්මා නිතරම කියනවා පුතේ මිනිහෙකුට
දෙපයක් තියෙන නැගිහිටින්න වැටෙනතන නැගිටින්න ඕන නැගිටපම් පුතේ මමත් දිවාරා දෙකේ වීරිය කරන උඹලා යම් තත්ත්වයකට ගන්න කවදා හරි දවසක තාත්තා පාඩමක් ඉගෙන ගනී වී ඒ පාඩම ඉගෙනගෙන උඹලා ළඟට ආපු දවසට අපිට කතා කරන්න පුළුවන් අභියෝගයේ ජයගත්ත මිනිස්සු හැටියට එහමයි හම්තුනේ එතකොට අර උපේක්ෂාව පිළිබඳවත් ඔබ වහන්සේ කිව්ව උපේක්ෂාව කියන තැනදී අපිට ඒක දැන් ප්‍රශ්නවලදී හිත හදා ගැනීමේදී වැදගත් අවස්ථාවක් පිළිබඳ දැන් උපේක්ෂාවයි නැත්නම් ඒ යම් ප්‍රශ්නයකට මුහුණ දීලා බුණ දීලා ඒකට හිත හදා ගන්නවා අපි ඒකයි සමාධියයි අතර සම්බන්ධයක් තියෙනවද හම්තුනේ උපේක්ෂාව සහ සමාධිය කියලා කියන එක ඇත්තටම දෙකක් එක පැත්තකින් බැලුවම උපේක්ෂාවයි කියලා කියන්නේ යම් කිසි දෙයක් සිදු වුණාට පස්සේ හිත මධ්‍යස්ථ මට්ටමකට ගෙනීම සමාධිය කියලා කියන්නේ අර මම කිව්ව අකුසල් සොලවන කටයුත්ත අකුසල් සැලවීමේ ක්‍රියාකාරීත්වය සිද්ධ නොවෙනවා නම් හිත එක අරමුණක පවත්වාගෙන ඒ කියන්නේ කමඨහනක් අරගෙන එක අරමුණක හිත පැවැත්වීම සමාධිය වශයෙන් තමයි අපි හඳුන්වන්නේ තථාගතයන් වහන්සේ ලෝකෝත්තර මට්ටමේ සමාධිය කතා කරන්නේ එතෙන්දී නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ලෞකික මට්ටමේ සමාධිය කතා කරන්නේ ඊට වඩා වෙනස් මට්ටමකට. එතෙන්දී තමන් කරන ක්‍රියාව පිළිබඳව මනස සිහියෙන් යුක්තව ඉන්න ඕන නිසා තමයි සති සමාධි කියන මේ දෙක එකට එකතු කරන්නේ. හැබැයි ඊට පහලින් තව තියෙනවා වීරිය කියන එකක්. ඒ කියන්නේ සමාධි කියන ඔසවාගෙන ඉන්නේ සම්මා සතියත් සම්මා වායාමත් කියන දෙක. ඒ දෙක ශක්තිමත් වූ තරමට සමාධිය තුළ ඉඳගෙන තමන්ගේ අරමුණ කරා ලෞකික වශයෙන් උනත් ගමන් කරන්න පුළුවන්. ලෝකෝත්තර මට්ටමේදී ඒක ඒ ආකාරයෙන්ම ලෝකෝත්තර මට්ටමට ගැලපෙන ආකාරයට භාවිත කරන්න පුළුවන්. ලෞකික සමාධියෙන් හික්මීම ඇති කරගන්න පුළුවන්ද? එය අවශ්‍ය කරන්නේම ලෞකික සමාධිය තුළ ඒක තියෙන්නෙම හික්මීම ඇති කරගැනීමට තමයි. ලෝකෝත්තර සමාධියට හේතුවක්ද? ලෝකෝත්තර සමාධියට ඒක උපකාරයක්. හොඳයි. අපි තව දුරකථන ඇමතුමකට අවස්ථාව දෙනවා. අයිපොවන්. අයිපොවන්. ඔව්. රස්සතුමා මම කතා කරන්නේ රඹුක්කන ඉඳලා තිලිනි. අවසරයි අපේ හාමුදුරනේ මට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපේ රටේ සමහර හාමුදුරවරු ඔය යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වශී ගුරුකම් ජ්‍යොතිෂ කටයුතු වල වගේ යෙදලා ඉන්නවා අපි පත්තරවලත් දැකලා තියෙනවා ඉතින් ගිහි අපේ පැවිදි උතුමන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න අවවාද අනුශාසන ඒ වගේම නිවනට මඟ ආදී යහපත් දේවල්නේ ඉතින් මට හිතෙනවා අර කී කාරණා තුළින් ගිහි සමාජය තව තවත් ඇලීම් ගැටීම් තුළටම යොමු කරනවා කියලා අර කීප හාමුදුරුවරුනොත් ගිහි අයත් ඒ තුළින්ම තව තව පව පුරව ගන්නවා කියලා මට හිතෙනවා. ඔවුන්ට නිවන දුරයි කියලා හිතෙනවා. ඉතින් අපේ හාමුදුරනේ බුදුදහම තුළ ඉහත කරුණ වලට ඉඩක් තියෙනවද කියලා මට ඔබ වහන්සේගෙන් අදහසක් දැනගන්න කැමැතියි. පින්වත් මෑණියනි කිසිසේත්ම ඉඩක් නැහැ. සාමාන්‍යයෙන් බණදහම් පොත කියලා පොතක් තියෙනවා. සියලුම ප්‍රවජ්‍යා භූමියට ඇතුළත් වෙන අය ඒ ඇතුළත් වීමට පෙර ආතුව මේක අධ්‍යයනය කරවන්න ඕන. අපි ඉතින් සිල් පද්ධති අධ්‍යයනය කළා සිල් ඉල්ලන හැටි කියලා දීලා පින් වාක්‍ය පාඩම් කරගන්නයි කියලා දිනචරියාව ඉගෙන ගන්නයි කියලා පහවදාට මහාන කරනවා. ඇත්තටම ඉස්සර එහෙම නෙමෙයි අපි පැවිද්දට ඇවිල්ලා අවුරුදු 5ක් ගුරුවරයාට නිස සමාදන්ව වත්පිළිවෙත් හුරු පුරුදුව ගුරුවරයාගේ අත්පා මෙහෙවර කරමින් තමයි මේ පැවිද්ද බොහොම පුදුම විදිහේ අමාරුවකින් පුදුම ආයාසයකින් තමයි අපි පැවිද්ද කියන එක ලබා ගත්තේ. අපි පෞද්ගලික ජීවිතය. ඊළඟට මට අද වගේ මතක මගේ ගුරුවරයා 21 අනේසන ධර්ම කියන කොටස පාඩම් කරපම් පුතා ඔක්කොටම ඉස්සල්ලා කියලා කිව්වා. ඒ අනේසන ධර්ම තුල තියෙනවා ඔබතුමී කියාපු යම් කිසි කෙනෙක් කේන්ද්‍ර බලනවාද යంత్ర මන්ත්‍ර කරනවාද ගිහියන්ගේ පණිවිඩ පාක්කඩම් ඔබිටම ගෙනිනවද ඒ වගේම විහාරස්ථානයේ සතුව තියෙන අඩුම ගානේ ගහකොළක අත්තක් වේවා වෙනත් මේ මලක් වේවා වෙනත් සංගීත දෙයක් වේවා ගිහියන්ට ගිහි පරිභෝජන සඳහා පරිත්‍යාග වශයෙන් දෙනවද මේ සියල්ලක්ම භික්ෂුට අනේසන ධර්ම අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී අදේ වෙලාව බලනවා නම් හෝ හඳහම් බලනවා නම් හෝ ගෙවල් ආරක්ෂා කරන්න යනවා නම් හෝ වෙදකම් කරනවා නම් හෝ ඒ ඔක්කොම කරන්න කිසියම් ලාභයක් අරමුණු කරගෙන ඒවා ආර්ථික උපාය මාර්ග බවට අද පරිවර්තනය කරගෙන විශාල වියදමක් තරමින් ඒගොල්ලන්ගේ මුණ ගැහෙන්න ඉස්සල්ලා අර දොස්තරවරුන් වගේ අපොයින්ට්මන්ට් දාන්න ඕන. ඉතින් එහෙම ඉඳලා තමයි මේ භික්ෂුව මුණ ගැහෙන්න ඕන. ඇතැම් වෙලාවට මේ භික්ෂුව මානසික ආවේගයන්ගෙන් සහ අමනුෂ්‍යයන් තමා වෙත බැඳගෙන මිනිස්සුන්ට කතා කරන්නේ බොහොම තිත්ත කතාවෙන්. ඒ වගේ භික්ෂුන් වහන්සේලා කොච්චරවත් ඉන්නවා. ඊළඟට ඇවිල්ලා තමන් ළඟට තව කෙනෙකුට හුනියමක් කරන්න තව කෙනෙක් නැති බංගස්ථාන වෙන්න විනාශ වෙන්න ගුරුකමක් කරලා දෙන්න එහෙම නැත්නම් තමන්
වෙනත් කෙනෙක් තමට අකමැති නම් එයා කැමති කරගන්න වශීකරකමක් කළා දෙන්න. දැන් මේ වගේ දේවල් ඉල්ලා හිටියාම මුදල් වෙනුවෙන් මේ වගේ දේවල් කරන්න කිසිසේත් පසුබට නොවන අප්‍රමාණ බිස්සුන් ඉන්නවා. ඉතින් ඔවුන්ට අප්‍රමාණ ආකාරයට අවීචි මහ නරකයේ කල්ප කාලාන්තර ගණන් යැපෙන්නට සිද්ධ වෙනවා. එහි අප්‍රමාණ පීඩා විඳින්න සිද්ධ වෙනවා. ඔබතුමී සිහිපත් කළා වගේ බුදුවරු ගණනාවක් පහු වෙනතුරුත් ඒ මහා දුකෙන් නම් අත් මිදෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා ධර්මයේ දන්නා උත්තමයා කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හරහා මිනිස්සුන්ට කරුණ තෝරලා දීලා, මේ දැන් මොහොතකට පෙර අර පුතා කිව්වා අෂ්ටලෝක ධර්මයෙන් අකම්පිත හිතක් හදන්නේ කොහොමද? දරුවනේ උපේක්ෂා පාරමිතාවේ ගුණ කතා කියවන්න, ජීවිත වලට අභියෝග වලට මූණ දීලා නොසැලී ඉදිරියට ගිය මිනිස්සුන්ගේ ආත්ම ශක්තිය ගැන මානිවත්ත අභික්‍රම කියන බුදුවදන් නිතරම භාවනා වශයෙන් ගන්න, නොනවති ඉදිරියට යන්නෙමි, නොනවති ඉදිරියට යන්නෙමි, මං මේතර නොනවතින්නෙමි කියන චේතනාවත් ඉදිරියට යන ආදී වශයෙන් කරුණු කියලා දෙන එක තමයි භික්ෂුවක් සතු වේතු උත්තම කාර්යය. ඒ නිසා ඔබතුමී බොහෝම කාලීන වශයෙන් සමාජයේ පුතා කිසි හිරිකිතයක් නැතුව දැන් මාධ්‍ය අරගත්තොත් එහෙම අපේ රටේ ශාසනයට ආදරය ඇති මාධ්‍ය නම් භික්ෂුවක් මේකට අවශ්‍ය කරන පූර්ව ප්‍රචාර මුදල් ගෙවා ප්‍රචාරය කරවන ඇඩ් එකක් හැටියට වෙළඳන්වීමක් වගේ එකක් දානකොට අපේ රටේ නීතිමය පද්ධතියක් තියෙනවනේ, නීති රාමුවක් තුළ භික්ෂුන් වහන්සේලාගේ නමින් මේ වගේ දේවල් පතුරවන්න ප්‍රචාරය කරවන්න එපා කියලා. ඒක හරි භයානක තත්ත්වයක්. ඔබ වහන්සේ සිහිපත් කරපු කාරණාව අපේ net radio නම් ආචාර ධර්ම පද්ධතියට මැතුලත් කරලා තිබෙනවා. අපි මේ වගේ ප්‍රචාරණ කටයුතු නොකරන්න. ඇත්තටම මේකයි මේකට ජාතිය නාලිකාව කියන වචනේ වඩා ගැළපෙන්නේ. මම මේකට කියන්නේ ජාතිය නාලිකාව විතරක් නෙමෙයි ආගමේ නාලිකාව. මේ මොහොත වෙනකොට මේ ආගම සුරක්ෂිත කරගෙන ඉන්න මේ වෑයම දැන් උදාහරණයක් ඇර මේ ප්‍රශ්නෙට මම පිළිතුරු දෙනකොට අපේම net FM ගුවන් විදුලිය තුල ඒ වගේ පූර්ව ප්‍රචාරක කරගෙන යනවා නම් ඇත්තටම මම කතා කරන්නේ එකක් අපේ මනාලිකාව කරන්න තව එකක් කරනවා. දැන් මොනතරම් ආදාස්වද්ද? ඇයි අනිත් අයට මේ ටික කරන්න බැරි? ඉතින් ඒ නිසා ඒක විතරක් නෙමෙයි, ඇත්තටම ඉතින් කනගාටුවෙන් වුණත් ඒක යමක්මක් නොතේරුම් කාලේ මමත් කළා. ඒ තමයි අපි හැමතැනම පෝස්ටරයක් ගහලා හිමි කියලා හරි ඉතවර කියලා හරි නමේ කෑල්ලක් දාලා හරි මුදලට අපි පන්ති කරනවා. ටියුෂන් දහම් පාසල කියන එක තමයි භික්ෂුන් වහන්සේ උගන්වන මූලස්ථානය. ඇත්තටම හැම පාසලකම ධර්මාචාර්යයන් වහන්සේ නමක් වැඩි ඉන්න ඕන. උන්වහන්සේට වැටුපක් ලැබෙනවා. උන්වහන්සේ අවශ්‍ය පුහුණුව ලබන එක ඇත්තක්. නමුත් මේක අමුවේම කිසිම හිරිකිතයක් නැතුව මේ කටයුතු වලට යෙදෙන අයට නැවත ප්‍රචාරයක් දීමක් හැටියට මම කල්පනා කරනවා. මේ හැම එකක්ම ලාභ උපදෝන මාර්ග. ඒ ලාභ ශාසනයේ අභිවෘද්ධිය පිණිස අහවල් කටයුත්තට මේකෙන් ලැබිච්ච ලාභේ ලබා ගත කල එකක් නැහැනේ. සුඛෝපභෝගී යාන වාහන අරගෙන ඉතින් නොඑක ආකාර විගණන් කරන භික්ෂු සමාජයක් ගැන අපිට මහත් වූ කලකිරීමක් බලන්න වෙනවා. ඉතින් මේකට ශාසනය තුල ඇත්තටම අධිකරණමය ව්‍යවස්ථා පද්ධතියක් තියෙන්නම ඕන කියලා මම කල්පනා කරනවා. ඒ අය අඩුගානේ අර එක්තරා කාලයක් තිබෙන ශාසනයේ නිර්ලජ්ජී භික්ෂුන් සියල්ලම හංවඩු ගහලා එළෙව්වා සිවුරු ගලවලා. අන්නේ ඒ වගේ තත්තර පතර ඉතින් මේක සිවුර දාගෙන කරන්න ඕන වැඩක් නෙමෙයි. මේක සදාර්ථනිකව සිවුර ඉන්න ඕන කියලා කාටවත් නීතියක් නැහැ. හඳහම් බලන්න ඕන නම්, වෙලාව බලන්න ඕන නම්, වෙන වෙන නාඩගම් කරන්න ඕන නම් සිවුර තිබ්බා ගියා. ඒකට අදාළ වැඩේ කළා. ඉතින් ඒකට කාටවත් බණින්න තහනම් කරන්න බෑ. දැන් මම දන්නේ ඉන්නවා. එහෙමයි. උපවැදි වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඇත්තට උපවැදි වෙන එක හරි පින් සිද්ධ වෙන වැඩක්. එහෙමයි. දැන් ඔය වචන දෙක මට අහන්න වෙන්නේ නැහැනේ ගිහි සමාජයෙන්. අපේ ගිහියෝ කොච්චර කල කිරිනවද දැන් මේ කහනකොට. වෙනත් ආගම් වල මේ ඔය විදිහේ නාඩගම් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ කියලා කියනවා. මම ඉතින් හැමදාම හැම ආගමකටම ගෞරව කරන්න පුරුදු වෙලා තියෙන ජීවිතේ මේවා පිළිබඳ තුලනාත්මකව බලලා. ඒ නිසා ඒ අය කැමැත්තෙන්ම තමන්ගේ ලෞකික මාර්ගයේ ලාභ උපදවන මාර්ගයට පිවිසීම ශාසනයට කරන ලොකුම උපකාරයක්, තථාගතයන් වහන්සේට ලොකුම ආධාරයක් වශයෙන් තමයි මම සලකන්නේ. හොඳයි, අපේ වැඩි වශයෙන් අපේ ශ්‍රාවකයන්ට අවස්ථාව ලබා දෙන්නේ ඔවුන්ගේ හිතේ නොඑක් ආකාරයේ ප්‍රශ්න ගැටළු මතුවෙනවා. ඒව විමසා දැනගන්නට තිබෙන හොඳම අවස්ථාව මේ කියලා ඔවුන් විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඔබ වහන්සේ බොහොම ඍජුපටිපන්නව මේ කාරණා විග්‍රහ කිරීමත් එක්ක ඔවුන් හිතනවා හරි උත්තරයක්, සාධාරණ උත්තරයක්, හොඳ අනුශාසනාවක් අපිට සමාජගත කරන්න පුළුවන් වේවි මේ අවස්ථාව ගත්තොත් කියලා. එහෙම තමයි බොහෝ දෙනා ප්‍රශ්න විමසන්නේ. තවත් දුරකථන ඇමතුමක් තිබෙනවා. අයිබවන්. අයිබවන්. ඔව්, ඔබට අවස්ථාව. හාමුදුරනේ, ඇත්තටම මේ ඇය එනකන්
දවස පුරා සතිය පුරා බලන් ඉන්නවා. ඒ තරම්ම වැදගත් සැයක්. අනිත් නාලිකාව ගැනත් ඔබ වහන්සේ ගැනත් කියන්න වචන නැහැ. ගොඩාක් සිය සිද්ධ වෙනවා. මම මේ වෙලාවේ මගේ උත්තර මගේ ප්‍රශ්නෙට උත්තරේ මේ කලින් ප්‍රශ්නෙට තියතරම ලැබුණා. මට කියන්න තියෙන්නේ අපේ හාමුදුරනේ හාමුදුර මුලින්ම කිව්වාගේ දරුවන්ගේ මානසික බලපාන තාත්තා අම්මලාගේ ප්‍රශ්නවලදී ගොඩක් දෙනාගේ අසන වෙන්නේ තාත්තන දාලා ගිය අම්මලාට. අම්මලා දරුවා. මට කියන්න තියෙන්නේ අපේ හාමුදුරනේ දරුවන් ගැන හිතන්නේ නැතුව තා අම්මලාට මේ දරුවන්ගේ තම ගැන හිතන්නේ නැතුව තමන්ගේ වාසිය තමන්ගේ ජීවිතේ විතරක් බලාගෙන ඉන්න තාත්තලට ඒ තාත්තගේ ප්‍රශ්න ඉවද ගන්න බැරුව එතනින් අයින් වෙලා ගිය අම්මා දරුවන්ට සිත ගින ගත්තපු එකින් නිවනසේ වහවහ ධර්මයට බීසෙන්න කියලා පහරාද සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. මගේ ධර්මයේ මහා සාගරේ වගේ ටිකෙන් ටික තමයි ගැඹුරට යන්නේ කියලා. මේක විවිධාකාරයේ දේශකයන්න් වහන්සේලා දේශනා කරනවා. අපිට තේරුම් ගන්න අපහසුයි. කරුණාකර මට මේ ප්‍රශ්නේ පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. නැහැ මේනේ. වටිනා ප්‍රශ්න දෙකක් අර කිව් වගේ දැන් දරුවන් නිසා මව්පියන්ගේ වැරදි නිසා අසරණ දරුවන් ගැන කතා කළා. අර අපේ පින්වත් මහත්මිය සිහිපත් කළා වගේ මෑණියන් සිහිපත් කළා වගේ තාත්ත කෙනෙක් තමන්ගේ ස්වාමි දීනියා දරුවන් අතහැර යනව විතරක් නෙමෙයි එයත් එක්ක එනවනේ කවුරු හරි ගෑනුන් දකිනේ එයත් බාග වෙලාවට එන්නේ දරුවොත් අතහැරලා. එතකොට මේ එක පැත්තකට ලැබ්බා තනියෙන් අප්පුඩි ගන්න බෑ මේ දෙකම එකතු වෙන්න ඕන. ඉතින් ඒ නිසා මෙන්න මේ தත්ත්වය තුළ බහුතරයක් අරික වගේ විවාහ නොවුණු අය තමයි හුඟක් වෙලාවට මේ වගේ தත්ත්වයන්ට හුඟක් භාජනය වෙන බව මට පේන්නේ. දැන් තාත්තලා ගැන කියලා කියන්නේ තාත්තලා හුඟක් වගකීම් වලින් බැහැරයි. දැන් ඊයාවස මට කිව්වා එක දායකාවක් කතා කරලා මේ අපේ හැන්නම දැන් අවුරුදු ගාණක් ඉතින් දැන් මේ ළමයාත් උස්සගෙන එහෙදිව්වා මෙහෙදිව්වා ශිෂ්‍යත්වයට පුදුම තරම් මහන්සි වුණා. ඉතින් අපේ මිනිහා ඇඳාවේ යනලු ඔයි මේ කැකුළුහල් ගෙනවද කියලා අහුවලු. එච්චරමයි කිව්වා මිනිහා ආපු එකම ප්‍රශ්නේ ළමයාගේ ශිෂ්‍යත්වයේ වෙනුවෙන්. එච්චරම කැකුළුහල් ගෙනවද කියලා. මොකද අරවට උදේට කිරිබත් ගිලවල ගිහින් හතර බොදි කරවන්නේ. තේරුණායි? මං කිව්වා එකේ කොට කිරිබත් හදන්න එපා. මොකද මුන්ට නිින්න යනවා කිරිබත් කෑහැටි. උදේට සම්බෝලයක් කරලා බඩින් දීලා යවපන් කියලා මම කිව්වා. ඉතින් ඒ වගේ සමහර පුදුම ජාතියේ තාත්තලා ඉන්න උන් දන්නේ නැහැ ළමයා කීයේ පන්ති දින්නේ. මං දැන් අම්මලා තාත්තා දෙන්න වෙනවනේ. සමහර අය අම්මා තමයි ඉතින් අතර කතා කරන්නේ. තාත්තගෙන් මුණ දිහා බල මං හෝ දැන් ලොකු ළමයා කීයේ දින්නේ මේ ඕයි ලොකු ළමයා කීයේද මගේ නෙමෙයි අහන්නේ ගෑණිගේ ඕයි ලොකු ළමයා කීයේද ඌ දන්නේ ලොකු ළමයා කීයේද කියලා මං එහෙම මොනවද මේ දැන් උසස් පෙළ දෙක කරන්නේ දුව මොනවද මහත්තයා දුව කරන්නේ මොනවද දුව යා කරන්නේ ආන් එහෙම අපේ හොඳ තාත්තලා රහත් වෙලා වගේ මේ ලෝකෙ දෙයක් උපාදාන කරලා නැහැ. ඉතින් ඒක වෙන්නේ මම හිතන්නේ විශේෂ ලක්ෂණය. සමහර තාත්තලා දන්නේ නැහැ දීග දෙන්න ඉන්න දරුවෝ ඉන්නවා. උන්ට දැන් ඊළඟට මොනවද කරන්න ඕන? සමහර පිරිමිනිකන් රූකඩ වගේ જાතිය පිරිමි. මම හිතන්නේ බහුතරයක් ඇත්තටම අම්මා කියාපේක ඇත්ත මේ උන් සමහර වෙන ගෑනු පස්සේ ගිහිල්ලත් නැහැ වෙන ගෑනු මේ මිනිහාගෙන හරියට දන්නේ හින්දා වෙන්නේ නැති ගන්නෙ නැහැ. අඬ ගහන්නේ නැහැ. ඔහේ ඉන්නවා මිසක් ඉඳගනින් කෝත් ඉඳගන්නවා හිටගනින් කෝ හිටගන්නවා මකුළු ගෙදර යන්න ඇඳගනින් කිව්වොත් දුවගේ උනත් ඌට සපත්තු එක දාන්න ඕන පොලිස් කරලා දෙන්න ඕන ටයි එක හිර කරන්න ඕන බෙල්ලට හොඳටම හිර වෙන්න එහෙම හිර කළොත් මකුළු ගෙදර යනවා එහෙම තාත්තලත් ඉන්නවා. නමුත් සමහර තාත්තලා හැම නෙමෙයි අම්මගේ වැඩවලින් අඩක් නොමේ හතරෙන් තුනක්ම ඒ වගේ කාර්යබහුල අවස්ථාවක තාත්තා තමයි වගකීම් බාරගන්නේ. සමහර තැන්වල අම්මා තමයි හොටෙල් එක බුක් කරන්න යන්නේ කෑම මොන මෙනු එකටද කෑම හදන්නේ මොකද්ද ඒ ඔක්කොම දරුවගේ මකුළු ගෙදරට තාත්තා තමයි කරන්නේ. අම්මට පුදුම නිදහසක් තියෙනවා. ඉතින් ඒ වගේ තාත්තලටත් ඇත්තටම අපේ ගෞරවය පිරිනමන්නත් ඕන. අර වගේ තාත්තල තමයි සමාජයේ බහුතරයක් ඉන්නේ. එයා හිතාගෙන ඉන්නේ මම සල්ලි ගෙනලා දෙනවා නම් තවුසයන්ිට ඔක්කොම කරන්න ඕන කියලා. එහෙම එකක් නැහැ. දෙන්න සමබරව තමන්ගේ ජීවිතය පවත්වාගෙන තමයි ඉතා වැදගත්. ඉතින් අර වගේ තාත්තල ගැන කනගාටුව පළ කරමින් ඉතින් ඩික්කසල් දෙන්න කියලාම කියන්න අමාරුයි මට එක පාටම. නැත්තම් කෙරෙන්නම ඕන ඒක තමයි. මම සාමාන්‍ය හුඟක් වලට කරවන්නේ තේ ටික.
නැත්නම් ඒක සිද්ධ වෙන තැනට වැඩ කළා දෙනවා. ඒ කියන්නේ වැඩ කළා දෙනවා කියන්නේ දේවාලෙ නෙමෙයි. කරුණු කියලා දීලා. අර කියලා. ඕකත් එක්ක තවදුරටත් ජීවත් වීමේ උඹට සදාකල් කඳුල. ඒ නිසා ඔය පිටින් දුරින් දුරු කරපන්. ඒ කියන්නේ හිතෙන්වත් දික්කසාදු කරපන් අඩු ගන්න කියලා කියලා දීලා උඹ පුතේ දරුවෙනුවෙන් කැප වෙලා ඉදිරියට ඵලයන් කියන එක තමයි මට කියලා දෙන්න තියෙන්නේ සිංහල භාෂාවෙන් මම මගේ මිනිසුන්ට කතා කරන්නේ. ඉතින් අපේ ඊළඟ මෑණියෝ අපට ඇහුවා කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මලමත්ත තෝකතෝකං කණුයි කණේ කියන වචනේ තුමි කිව්වේ. ඒ කිව්වේ රණෙහි බැඳී මල බොහෝම හෙමින් අතහරින්නාසේ දුරු කරන්නාසේ සෝද 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 කොච්චර වාරයක් අපිට පේනවා පාරවල් යන සබන් වගේ එකක් ගාලා කොච්චර මහන්සි ගන්නවද කියන එක මේක උපමට්ටම් කරන්න. ඉතින් ඒ වගේ එකවරම සකල විද කෙලෙසුන් අසන්න බෑ. ටික ටික යන. ඔව් 1500ක් කියලා අපි දල වශයෙන් කිව්වොතින් කෙලෙස් ඒ කෙලෙස් බොහොම හිමින් ලෝභය ටික ටික දුරු කරන්නට ඕන පුංචි පුංචි පරිත්‍යාගයන්ගෙන් පටන් ගන්න සුවිසල් පරිත්‍යාගය දක්වා හිත දියුණු කරන්නට ඕන. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේලගේ ධර්ම දේශනා වලින් එබඳු කරුණු අහන්න ලැබෙනවා කියලා කිව්වා. දැන් ආමුන්ද්‍රනේ දැන් එතුමි විමසා සිටි එක තැනකදී එහෙම කියනවා තවත් තැනකද කියනවා හිස ගිනි ගත්තෙකු එගිනි එසැනින් නිවනෝ වගේ ඉක්මනින් කරන්න කියලා. මේ තියෙන තත්වයන් එක්ක. නෑ එතන හිස ගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කිව්වේ සියලු කෙලෙස් සෙවලිමවර කරන්න කියන එක නෙමෙයි. අප්පමාදේන සම්පාදේත කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතෝ සමරණං. අපිව දැන් මැරෙන්න කිට්ටුයි ඒ නිසා දැන් කරගන්න ඕන වැඩේ පුළුවන් ප්‍රමාණයෙන් කරගන්න. දොරංගුඩ බදාගත්තා වගේ සියලුම කෙලෙස් එකවර කරන්න පුළුවන් නම් අරගා බුදුහාමුදුරෝ එක තැනක දේශනා කරපු දේශනාවක් තව තැනකත් එක්ක පරස්පර විරෝධී කියලා යම් කිසි භික්ෂුවක් විග්‍රහ කරනවා නම් ඒක හරි භයානකයි. මොකද කොතනකවත් තථාගත ධර්මයේ බුද්ධ වාක්‍ය තුල පරස්පර විරෝධී භාවයක් තියා එක පදයක මුල මැද අග තුන එකකට එකක් ප්‍රතිවිරුද්ධයි කියලා කියන්න බැරි තරම් ස්වාක්කාතයි මේ ධර්මයේ. ඒ නිසා මහා සාගරේ වන් වූ ධර්මය එක එක තැන්වල විග්‍රහ කරනවා. නමුත් ඒ හරය එක සමානයි. එකම තැනකට අපේ හිත යොමු කිරීම තමයි ඒ සියල්ලේ අරමුණ. ඒ නිසා හිසගිනි ගත්තෙකු එගිනි නිවන ලෙස කියලා කියන්නේ ඒකට ප්‍රමාද වුණොත් මොකද වෙන්නේ? මිනිහා මුළුමනින් පිච්චෙනවා. ඒ නිසා මිනිහෙකුගේ ජීවිතය තුළ තමන් සම්පූර්ණයෙන්ම විපත්‍යයට වැටෙන්නට පෙර හැකි ඉක්මනින් විපත්‍යය දැනගත් වහාම ඒකෙන් අත්මිදෙන්න උත්සාහ කරන්න කියන එකයි කියන අදහස් කරන්නේ. එහෙම නැතුව කම්මාරෝ රජ තස්සේව නිද්දමේ මලමත්තතෝ එහෙම නැත්නම් තෝකතෝකං කණී කණී කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනයක් නෙමෙයි. ඊළඟට අලගත් දූපම සූත්‍රය ගැන කතා කළා. අපහරාද සූත්‍රය ගැන මහා සාවිරමෙන් ක්‍රමානුකූලව මේක ගැඹුරට යන එකක්. ඒක හරි දැන් බුදුහරෝ දේශනා කළ තියෙන ආනුපුබ්බී කතා පිළිවෙලක්. උන්වහන්සේ සීලයෙන් පටන් අරගෙන සමාධිය නම් මධ්‍යයට පැමිණ ප්‍රඥාව නම් වූ ගැඹුරු කරා ගමන් කරනවා. එතකොට ඒක ක්‍රමානුකූලව යන්න කරන එක හිසගිනි ගත්තද ඒකින් නිවන ලෙස කියලා දුබල ගිහින් මහානාගරේ මැද්දට පනින්න බෑ ප්‍රඥාවට. ක්‍රමානුකූලව යන්න තියෙන ගමනක්. ඉතින් ඒ නිසා සමහර වෙලාවට ධර්ම දේශකයන් වහන්සේලා ඉතින් මම දැන් ඔබ ටික වෙලාවකට පෙර වෙනසට පටන් ගන්න පෙර කතා කළා ත්‍රිපිටක පූජාවන් සිද්ධ කරනවායි කියලා අපේ කඨින මහා පිංකමේදී වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේගේ ආරාමයේ සිට. ඉතින් මං ඇහුවේ ඒකයි ත්‍රිපිටකයේ හැබෑවටම අධ්‍යයනය කරන ස්වාමීන් වහන්සේලා දිහා බලලා ධර්ම දේශනා කරන සියලු ස්වාමීන් වහන්සේලාට මේ ත්‍රිපිටකය ඇත්තටම පරිහරණය කරන්නට අවස්ථාව සලසා දීම පුදුම විදිහට ශාසනයට කරන ලොකුම සංග්‍රහයක්. ඒ වගේම ශාසනයට මහා පුදුම නිග්‍රහයක් වෙනවා. තම තමන්ගේ අර්ථනෝමතික මතවාද ධර්මයට ඇතුළත් කරමින් තමන්ගේ තාර්කික ශක්තිය හරහා ධර්මයේ විකෘති කරමින් ඒ විකෘතිය සමාජගත කරපුවාම ගිහියෝ කියලා කියන්නේ වඩක් ධර්මය අධ්‍යයනය කරගෙන ඉන්න කාලයක් නැති අය කියන දේ ඇත්තයි කියලා හිතන අය. ඒ නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕන පුතේ. ඒ කියන්නේ ත්‍රිපිටකය සම්පූර්ණයෙන් කියවුවනම් ඔය අවබෝධය ඇති වෙනවා. ඇත්තටම ත්‍රිපිටකයෙහි මතු පිට පැත්තටත් වඩා තව ඩිංගා කටුවාවටත් යන්න ඕන ඇත්තටම. අපි ත්‍රිපිටකය සමග අටුවාවත් පූජා කරනවා කියන කතාවට මම බොහොම සන්තෝෂුනේ. ඒකයි ඇතන් සූත්‍ර දේශනාවක අපි වැනි සාමාන්‍ය ඥානයක් තියෙන අයට ඒ තථාගතයන් වහන්සේගේ තියෙන ධර්මයේ කොටස් තේරුම් ගන්න අමාරුයි. බුදු පියාණන් වහන්සේ ළඟට බණ අහන්න ආපු බහුතරයකට බුදුරජාණන් වහන්සේ සාරාංශ දේශනයක් කරනවා. ඊට පස්සේ විස්තරාර්ථ දේශනාව අහගන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට යනවා. ඉතින් ඒ වගේ සමහර ධර්ම කරුණු දැන් මේ දෙවනි පැය තුල එක් එක් තැන් වලින් 80 ධර්ම කරුණු මගෙන් විමසා සිටීම ගැන සන්තෝෂ වෙනවා. ඒ කියන්නේ මම හිතනවා ඒ අය පිළිගන්නවා ඇති යම් කිසි ධර්මඥානයක් මාතුල තියෙනවායි කියලා මට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් විදිහේ. ඉතින් මට මම මා උනන්දු කරවීමක් වෙනවා තව තව පොතපත අධ්‍යයනය කරවන්න. ඒ මහා සාගරෙන් ජල බිඳුවක් බිඳුවක අංශුවක් තරම්වත් මම යමක් දන්නේ නැහැ.
මේ දන්න ටික මම මේ ටික විස්තර කරන්නේ. තව දුරටත් මං හැමදාම ඉගෙන ගන්න ශිෂ්‍යෙක්. මං හිතනවා මගේ අවසන් මං තාම තරුණයි. අවසන් හුස්ම පොද හෙලන තුරු මට පුළුවන්කම ලැබෙයි මේ ධර්මය අධ්‍යයනය කරන්න කියලා මං කල්පනා කරා. හොඳයි. සතුටෙන් කියන්නේ අපි තව ඒ තරුණකම දීර්ඝව පවත්වා යන්නට අපේ හැමදෙරන්ට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම හැමදෙරෝ කියනවා මං මේකෙන් දන්නේ බොහොම සුළු දෙයක් අපි දන්නේ නැති සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා කියලා. ඒතකොට අපි ගැන බයක් හිතෙන්නේ අපිට. අපි එතකොට කොතනද ඉන්නේ කියලා. ඒ නිසා ඒ බය ඇති කරගන්න අපිට මේ හොඳ පාඩමක්. උන්වහන්සේ ධර්මයේ පහදලා දෙනකොට අපි හිතනවා මෙතරම් ශ්‍රේෂ්ඨ හාමුදුරුවන් වහන්සේ නමක් අපට ඉන්නේ කොච්චර හයියක්ද කියලා. උන්වහන්සේ එහෙම කියනකොට උන්වහන්සේ ගැන අපි ගැන කවර කතාවක්ද? එනිසා අපි නැවත නැවත අපි ගැන හිතන්න ඕන කාලය ඇවිල්ලා තිබෙන්නේ. ඒ අතරතුර සමුගන්නත් කාල වේලාව ලං වෙලා තියෙන අපේ හැමෝටම අපි පුණ්‍ය අනුමෝදනා විතර යමු. යෝජනා පුණ්‍ය අනුමෝදනා දෙකක් තියෙනවා. මේ මට නම් බෑ මේ ස්වාමීන් වහන්සේලා මේ නිවන්සලා මේ ලිඳ කපන එක දිහා බලා ඉන්න. ඒ තරම් රාත්‍රී 9:10 විතරනකම් උන්වහන්සේලා පුදුමාකාර දුක් පීඩාවක් විඳිනවා. කඨින පූජා පින්කමල මේක විවෘත කරගන්න මට මෝල්ලේ මේ වශයෙන් අවශ්‍ය කරන ශක්තිය මගේ බුදු පිළිස ලබා දෙමින් සිටිනවා. මං මගේ ආසන්නයේ ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ තුල ඉන්න පින්නතුලට මං ආරාධනා කරනවා. මගේ කොල්ලෝ කෙල්ලන්ට ඊළඟට වැඩිහිටි කොල්ලෝ කෙල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා. මම රෝණ මහත්තයෙක් වගේ කොට කලිසමකුත් අඳගෙන මඩ සූට් එකක් වෙනම අරගෙන එන්නම ඕන. දැන් මේකේ බස් එක කපලා ඉක්මනින් ඉවර කරන්න. මොකද වලලු 10ත් 12ත් බස්සන්න ඕනේ යටට පිරිසිදු වතුර ටිකක් පැම් පහසු වශයෙන් ලබා ගන්න. ඉතින් මං මේ ඊයේ පෙර දවසක කිව්වා මම පළවෙනි මෙහි පැම් කොටස කේශ ධාතුන් වහන්සේ ප්‍රධාන ශාරීරික ධාතුන් වහන්සේ පුද කරන්නත් ජයසිරිමා බෝරජාණන් වහන්සේ ස්නානය කරවන්නත් මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මගේ බුදු පිරිසට එහි ආශිර්වාදෙ මම පිරිනමන්නට ඕන. මෙහි නොඉඳුල් පැම් කොටසේ අනන්ත ආනිසංසය මගේ බුදු පිරිස මට අත්පත් කරගන්ට ඉඩ දෙවි කියා සහ ශක්තිය ප්‍රාර්ථනා කරાવી කියලා හිතන. ඉතින් ඔක්කොම එක දවසට නෙමෙයි තම තමන්ට නිවාඩු තියෙන වෙලාවල් වල 3-4 දින බගින් එක්ක හුණුත් පොක තනි තනියෙන් ආවොත් සමහරට ආයත් ස්වාමීන් වහන්සේලාත් එක්ක තමයි මේ කටයුත්ත යෙදෙන්න වෙන්නේ. මට ශ්‍රමයෙන් අවශ්‍ය ශක්තියත් මගේ බුදු පිළිසකින් ලැබී යුතුයි මේ වෙලාවේ. ඊළඟට යෝජනාවක් වශයෙන් උත්තාව කරන්න තියෙනවා. ලබන 15ක පොහොය වන විට අපි දැන් වස්සා සමාදන් වෙලා දෙමාසයේ වෙනවා 15ක පොහොය වෙනකොට. එතකොට අපිට ඊළඟ 15ක පොහොය වෙනකොට මේ 100ක් නමකට වුවමනා කරන සිවුරු පිරිකර ආදිය සම්පාදනය කරලා මහලා වැඩ අවසන් කරන්නට තියෙනවා. එතකොට වස්සාවාසික චීවර වශයෙන් යමෙක් චීවර පූජාවක් කරන්න කැමති නම් වැසිසලු පූජාවක් කරන්න දායක වුණා වගේ දායක බුදු පිරිස 10 දෙනෙක් පමණ මේ වර්ෂයේ කට්ටපින්කමට එක්රැස් කරන්න සිද්ධ වුණා. මොකද අපේ කාර්යභාරය විචාර නිසා. වගේම බොහොම සන්තෝෂයෙන් මතක් කරන්න ඕන පින්නතුල්ලා අපට ගිලන් සෙනසුනක් ගිලන් මධ්‍යස්ථානයක් මෙලින් වහන්සලා වෙනුවෙන් සකස් කරන්නට කියලා මතක් කළා. එහි භූමි භාගය පින්නත් ඔබ දැනට සෑමලු ආදී සඳහාත් එවැගේම ගිලන් රතේ සඳහාත් ගිලන් ස්ථානයක් සඳහාත් ලැබූ මුදලින් ඒ භූමිය මිලදීගෙන අවසන් කළා තියෙනවා. එහි කටයුතුත් ඔබේ ශ්‍රමයෙන් දැන් එහි පුංචි කුටියක් තියෙනවා. කාමර දෙකක පමණ පොඩි කුටියක්. ඒ වහල ඔක්කොම දිරලා සම්පූර්ණයෙන් ඒ වෙනුවෙන් අපිට බාසුන් නැහැලගේ ශක්තිය වඩු බාසුන් නැහැලගේත් ඒ වගේ මේෂන් බාසුන්ගේ ශක්තිය ලැබුණොත් මොකද අපිට ලොකු මුදලක් යන්නේ. ඒවට කුලි වශයෙන් පින්නත් ඔබ කැමති නම් මට උදව් වෙන්න උපනුපන් තන්නේ ඔබේ මව්පියන්ට පින් අත්පත් වෙන්නට ඔබට දුන්න රුධිරයේ ශක්තිය පරිහරණය කළ මගේ ශාසනික කටයුතු වලට ශ්‍රමයෙන් දායක වෙන්න අපිව ඇමතුවොත් තව ස්වල්ප වෙලක ලැබෙන අංකවලින් පින්නත් ඔබ අපි යොමු කරවා ගන්නවා. ඒ අවස්ථාවල් අපි ලබලා දෙන්නම් දොරකතන අංක ටික ලබාගෙන පින්නත් ඔබේ ශ්‍රමය අහවල් දවසට ලැබුණොත් හොඳයි කියලා අපි නැවත කතා කරලා කියන්නම්. ඒක මගේ ප්‍රධාන යෝජනා 3. පින්නත් ඔබට දැන් පුණ්‍ය අනුමෝදනාවලට මගේ හිත යොමු කරන්නට ඕන. මම මීට පෙර සිහිපත් කළා වගේ පත්මාවති සියෝපාල නම් දෝහාකට අරහි සේවය කරන ආදරණීය අපේ ශාසනික ජීවිතයට බොහොමත්ම ශක්තියක් වසිටින පින්වත් මාතාව ප්‍රධාන දරු පැටව් ඇතුළු කරගෙන මේ උදාර පින්කම වෙනුවෙන් විශේෂයෙන් පැන් තටාකයේ වැඩ ටික අපේ හැමෝටම ඉවර වෙනවා දකින්න අපේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඈ දමිල ජාතික කාන්තාවක්. නමුත් ඈ තමයි සැබෑ බෞද්ධ කාන්තාවක් රත්නයක් වශයෙන් මම දකින්නේ. මට ශක්තිය ආධාරය දෙන්න විතරක් නෙමෙයි
මේ වගේ හෘදයාංගම හැඟීම් මේ වගේ කුසලයන් පිළිබඳ ඵල විපාක පිළිබඳ කොයි යම් ආකාරයෙන් දැනගත්තද කියන කාරණයයි මට ප්‍රශ්නයක්ව පවතින්නේ. මම එහි ගෞරවයේ විශේෂයෙන් පිළිගන්නේ අපේ වැල්ලවත්තේ විජයාරාමාධිපති අපේ ආනන්දා විධාන අවසරයි අපට අපේ නායක ස්වාමින්වයන් වහන්සේගේ සේවන ලැබුණ නිසායි කියලා මම කල්පනා කරනවා. ඇත්තටම සබඳියා වැතුනේත් උන්වහන්සේ මෙහි වැඩම කොට වතාල නිසායි. මේ මොහොත වෙනකොට ලක්ෂ දෙකක බරපැනක් පැන් තටාකේ වෙනුවෙන් යොමවා තිබෙනවා. ලන්ඩන්හි රමේෂ් ශිවපාලන් පවුල වගේම ඔස්ට්‍රේලියාවේ රුක්ෂාන් ශිවපාලන් පවුල ආදරණීය පුතණුවන් සම්බන්ධව තියෙන මේ පවුල් ඒ පිළිබඳ මතක් කරන්න එපා කියලා මට කියලා තිබුණා. විශේෂයෙන් නමුත් මියගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් සහ අශානිද සිල්වා පින්වත් මහත්මියටත් ආර්යවති කස්තරත්න මහත්මියටත් පින් අනුමෝදන් කරන්න විතරයි අපි හැමෝම බලාපොරොත්තුව. ඒවත් නම කියන්න එපා, මම ඒකටවත් කැමති වෙන්නේ නැහැ කියලා කිව්ව තරමේ ගැඹුරු දැක්මක් ඇති අම්මා කෙනෙක් වශයෙන් සහෝදරියක් වශයෙන් ඔබතුමීට මගේ ගෞරවය, දරු පැටවුන්ට මගේ ගෞරවය පිරිනමන්නට ඕන. සුජීවත් සියලු දෙනාටම සෙත්පැතීම් අරමුණු කරගෙනත්, වගේම කැනඩාවේ සිටින ක්‍රිස්ටිනා ඩයස් සාධරණීය සහෝදරියට හා රංජිත් කස්තරත්න සහෝදරයාට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඈ පැන් තටාකේ වෙනුවෙන් මේ ලක්ෂ දෙකක බරපැන යොමු කොට තිබෙනවා. එවගේම උදේ ඉන්ද්‍රජිත් මහත්මා, අනුලා ශේසත් මහත්මිය, අංක 205 ඒක ඉහළගම ගම්පහ කටින පින්කමේ දායකත්වයේ වෙනුවෙන් කොටසක් බාරගෙන තිබෙනවා. රුපියල් ලක්ෂයක බරපැන වෙනුවෙන් පූජා කරලා මුතු බණ්ඩාර පීතුමාට, ලොකුමණික දිසානායක මෑණියන්ට හා චන්දවති මෑණියන්ට පින් අනුමෝදන් කරවීම එතුමීගේ බලාපොරොත්තු බවට පත් කොට තිබෙනවා. එවගේම දමයන්ති සිල්වා මහත්මා පියසෙවන මහපල්ලේගම රුපියල් ලක්ෂයක් මේ චූඩාමාණික්‍ය සකස් කර ගැනීමේ වැය සඳහා යොදන්න අපිට සිදු වුණා. ඒ බරපැන කොටසක් යොදවා තිබෙනවා. එවගේම එච්.එම්. ඥානවති පින්වත් මහත්මයාංක 43 කෝරළේවත්ත මාකඳුර ගෝනවල සිට රුපියල් 52,000ක් බැංකුගත කරලා කොටස් වශයෙන් සෑරදුන් වහන්සේට ඒ බරපැන යොමු කරවන්නටයි කියලා මතක් කළ තිබෙනවා. සෑමල් වල නිර්මාණය කිරීමේ කටයුත්ත කටින පින්කම අවසන් වූ වහාම එදාටම මංගල ශ්‍රාව පිටුව කටයුතු ආරම්භ කිරීම මගේ අපේක්ෂාව. දයවති මාරසිංහ පින්වත් මහත්මිය අංක 21 දිගන තැන්න බණ්ඩාරවෙල රුපියල් 100,000ක බරපැනක් සෑමලුව සඳහා බැංකුගත කරමින් WMR බණ්ඩාර ආදනී ස්වාමපුරුෂයාටත්, සෙන්රත් බණ්ඩාර, රජිත් බණ්ඩාර, චතුරිකා බණ්ඩාර කියන දරු පැටියන් ඇතුළු මොනුපොන මිනිපිරියන් සෙත් පතන්නට, දෙපාර්ශ්වයේ සියලු ඥාතීන් පින් දෙන්නට එතුමිය මේ බරපැන යොමුකටව තිබෙනවා. ඒ වගේම W කස්තුරාරති මහත්මියන්ක 63-2 ශ්‍රී රත්නපාල මාතු විසදින් නගරේ මාතා සිට රුපියල් 75,000ක් යොදමින් සියලු පුණ්‍ය කටයුතු සඳහා එක වෙන්කර කොටස් කරන්නට කියලා අපට ආරාධනා කළා. සියලු දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නටත්, ඒ වගේම කුසුම් රන්ජනී මාත්‍රි මාහේන පාර උඩුපිල දෙල්පඩ රුපියල් 62,000ක් සියලුම පුණ්‍ය කටයුතු සඳහා මේ ගිය ඇරයකුට සොහවිරාට පින් අනුමෝදන් කරවීමේ අපේක්ෂාවෙන් පූජා කොට තිබෙනවා. රත්නා වික්‍රමරත් මහත්මිය නිවන්දම ජයල රුපියල් 40,000ක් සියලු පුණ්‍ය කටයුතු වලින් යොමු කරවමින්, PMP දිසානායක මහත්මිය කපුහේන වස්පඩ රුපියල් 40,000ක් සියලු පුණ්‍ය කටයුතු සඳහා වෙන් කරන්ට යොමු කොට තිබෙනවා. යෝජී සෝබනහාමි පින්වත් මහත්මිය ගණේගම පැල්වාඩි රත්නපුරේ සිට පැමිණ රුපියල් 40,000ක බරපැනක් සියලු පින්කම් කටයුතු වලට යොදවන්නට, සියලු ආනිසංස උපදවන්නට බලාපොරොත්තු පූජා කළා. පත්මා බොරළුගොඩ පින්වත් මහත්මිය මිරිස්වත්ත අභිනවයෙන් ආරම්භ කරන ගෘහ වස්තුවේ කටයුතු වලට අප වැඩම කරවල ආශිර්වාද ලැබෙමින් රුපියල් 25,000ක බරපැනක් පැන් තටාක වෙනුවෙන් පූජා කළා. ID සිරිසේන මහත්මංක 75 බ්‍රැන්ඩිගම්පල වග රුපියල් 25,000ක බරපැනක් සෑමල වෙනුවෙන් පූජා කළා. එවගේම WP තමරා මල්ලිකා මහත්මිය අංක 80 ඉහළයාගොඩ ගම්පහ, සන්ධ්‍යා ජයසූරි මහත්මිය අංක 215 ගණේ මුල්ල අපේ සිවුරු පිරිකර මෙහෙණින් වහන්සේලාට උවමනා කරන සංකච්ඡයේ පටන් සියලු සිවුරු පිරිකර මසානිම කර දීමේ භාර දෝර කාර්ය භාරගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් මම විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරමින් එවැනි උදව් කරන්න පුළුවන් මෑණිවරුන්ට, දියණිවරුන්ට මම නැවතත් ආරාධනා කරනවා. අපිට ලොකු කටයුත්තක්, මොකද 100ක් නමක දෙක සකස් කරනවා කියන එක සිවුරු කට්ටල් ලොකු රාජකාරියක්. මේ අධ්‍යයන කටයුතු සමග බණ භාවනා කටයුතු වලට අපිට දෙන ශක්තියක් මම සලකමින් පින් දෙනවා. එවැගේම මේ උතුම් පූජා භූමිය තුලත්, එවැගේම අපේ ගිරල් මධ්‍යස්ථාන ආරම්භ කරන භූමිය තුලත් ජයශ්‍රීමා බෝරජාණන් වහන්සේගේ ශාඛා වහන්සේ නමක් වඩා හිඳුවලා පුද පූජා සත්කාර සම්මාන කිරීමේ උවමනාව මාතුල බොහෝ කලක සිට පැවතුණා. ඒ ප්‍රාර්ථනාව මෙහි හදිසියේ සියකිය මව සමග පැමිණිච්ච
පින්වත් දායක දායිකාවන්ට මතක් කළාම අපේ දේවක 15වත්ත මහත්මයා කුසකර්ම දපාර්තමේන්තුවේ පෙරදිනි ගන්නෝරුවේ එතුමා කටයුතු කරන්නේ. එතුමා අද මේ වෙනකොට විශේෂ ආසන මස්තකයේහි බෝධිරාජයන් වහන්සේ නමක් ජයශ්‍රීමා බෝසත්කා වහන්සේ නමක්ම වැඩම කරවලා අපට ශක්තිය ලබා දෙන්නට ක්‍රියාත්මක වෙලා ඒ වැඩ කරවීමේ කටයුතු සිද්ධ කළේ පූජාපිටියේ දැල්තා කැටිපේරති පින්වත් මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාම ඒ සඳහාත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් ඒ තුලින් යමෙක් යම් කලක් මේ පූජා භූමි පවතිද්දී ඒ තාක් කල් ශාන්තිය ලබන්නේද ඒ ශාන්තිමේ මහා පූජා වෙන්නේ කුල පවුල් හැමතෙම සිත ශාන්තිය සැලසේවා උදව් කළ උපකාර කළ හැම දිනාටමත් මේ වදන් කෙරෙහි සවන් දුන් හැම දිනාටමත් ඉදිරියේදී ධනෙන් ශ්‍රමයෙන් මාව දිරිමත් කරන්නා වූ සියලු පින්නතුන්ලාටත් ඒකාන්තයෙන් මේ උත්තම කුසල සම්පත්තියගේ ආනුභවයේ මෙලව යහපත පිණිස ආරක්ෂාව පිණිස අභිවෘද්ධිය පිණිස දීර්ඝායු පිණිස ආශෙන් වන්නේ සපීම් බලෙන් වැඩුණු පිණිස වේවා මෞපිය ගුරුවරාදී උත්පන් වහන්සේලාට මෞපිය ගුරුවරාදී උත්තම පූජාවක් වේවා සියලු රෝගාබාධවලට ලක්වෙන්නේ නැත්තන්ට විශේෂයෙන් ඖෂධීය පූජාවක්ම වේවා මේ සියලු කුසල ධර්මයාගේ ආනුභවයේ පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට ඒකාන්තයෙන්ම දුගතියින් අත්මින් සුගතිගාමීමට හේතු වේවා මෙලවදීම මගේ සම්බුදු පිරිසට බුද්ධ බුදුරජාණන් වහන්සේ අභියස ලැබූ විවරණ ශ්‍රීයක් සේද ආර්යයන් වහන්සේ නමක් ඉදිරි ලබා ගත්තා වූ උත්තම ශ්‍රාවකාශිර්වාදයක් සේද පිහිට පිළිසරණ වේවා හැමතෙම නිවන් පිණිස මේ කුසල් පාරමිතා වේවාය සාදු මෙත්නෙත් පාමුලෙන් අපිට සමගන්න කාල වේලා උදා වෙලා තිබෙන්නේ නැවතත් ලබන ඉරිදා මෙත්නෙත් පාමුලෙන් හමු වෙමු එතෙක් ඔබට විස්තර දැනගන්න මේ අංක මතක තබා ගන්න 0833 555 307 0714 222 844 ඒ ආරාධනාව කරමින් අපි පෝජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හඳුනනහසෙට නිදුක් නිරෝගී චිරජීවනයේ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් සමුගන්නෝ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.